හරි අපි අද කතා කරන්නේ තවත් ක්ලිනිකල් ෆීල්ඩ් එකේ අපිට ලොකුවටම අවශ්‍ය වෙන ටොපික් එකක් බර්න් පේෂන් කෙනෙක් කොහොමද මැනේජ් කරගන්නේ කියලා කතන්දරේ තමයි කතා කරන්නේ how to manage a patient with burn condition. එතකොට බර්න් කියන එක දැන් අපිට ගොඩක් වෙලාවට බර්න් කියන එක අපිට මේ ටච් වෙන නිකන් ෆයර් එකට ගින්නකට පිච්චිලා කියන කතන්දරය තමයි තියෙන්නේ. නමුත් ඊට වඩා බර්න් වෙන අවස්ථාවක් තියෙනවා නේ. දැන් බර්න් එකක් ෆයර් එකටම බර්න් වෙනවා. ඊට අමතර වෙන මොනවද බර්න් වෙන කන්ඩිෂන් තියෙන්නේ? බර්න් එකක් වෙන තත්ත්ව මොනවද තියෙන්නේ? ඊට අමතරව කෙමිකල් වලට බර්න් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඇසිඩ් වගේ දේවල් වලට බර්න් වෙන්න පුළුවන්. ඊට පස්සේ ගෑස් වලට එක්ස්පෝස් වෙලා දැන් ගෑස් එක්ස්පෝස් බර්න් එක ටිකක් භයානකයි. එක එක භයානකයි. චුට්ටකින් ගෑස් එකේ බර්න් එක ටිකක් භයානකයි. ඒකට හේතුව තමයි මොකද ගෑස් එක කෙලින්ම ලංග්ස් වලට තමයි එෆෙක්ට් වෙන්නේ. එක ටිකක් පල්මොනරි කතන්දරත් එක්ක එන එක ඒ බර්න් එක ටිකක් භයානකයි. ගෑස් වල ගෑස් එකේ බර්න් එක ඊට අමතරව බර්න් වෙනවා මොනවටද? කෙමිකල් බර්න් වෙනවා කියලා කිව්වා, ගෑස් බර්න් වෙනවා කියලා කිව්වා, ෆයර් එකට බර්න් වෙනවා කියලා කිව්වා. වෙන මොනවද? අයිස් ඓස් වලටත් බර්න් වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔය ඓස් බර්න් එකත් එක්ක ඔය දැන් කරන ට්‍රීට්මන්ට් එකක් තියෙනවා ඉන්නෝ අයින් කරන එක. හරි, ඓස් බර්න් ට්‍රීට්මන්ට් එක යූස් කරලා තමයි කියන්නේ අධික ශීතලක් පාවිච්චි කරලා බර්න් කරනවා. වෙන මොනවද බර්න් වෙන්න පුළුවන් අවස්ථාවන් තව? සාමාන්‍යයෙන් බර්න් වෙන්න පුළුවන් ඔන්න ඔය වගේ සාමාන්‍ය අවස්ථාවලදී බර්න් එකක් වෙන්න පුළුවන්. හරි, එතකොට දැන් ඔය බර්න් එකක් වෙනකොට බර්න් එකම වෙනවා කියලා කියන්න බෑ. දැන් අපි සාමාන්‍යයෙන් අපි ඉන්න බාහිර පරිසරයේ මොකක් හරි ප්‍රශ්නයක් වුණා, අපි දැන් මේ කොටස් දෙකකට විදිහට කතා කරොත් එහෙම දැන් කැෂුවල්ටිය වෙච්ච තැන සිද්ධිය සහ හොස්පිටල් එකේ යන කතන්දරේ දෙවිදිහකට කතා කරොත් එහෙම දැන් කැෂුවල්ටිය වෙච්ච තැන දැන් කැෂුවල්ටියක් සමහර විට බර්න් එක විතරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කැෂුවල්ටි එක මොනවාද මොනවාද කැෂුවල්ටි එක්ක වෙන මොනවා හරි දේවල් එක්ක ඇසෝසියේටඩ් වෙලා බර්න් එකක් වෙන්න පුළුවන්. අපි දැන් ගොඩනැගිල්ලක් පුඩින් ගොඩනැගිල්ලක් ගිනි ගන්නකොට ඒක ගින්නට අහු වෙලා ඒකත් එක්ක වැටෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්න තියෙනවා. එතකොට මේ වගේ patient කෙනෙක් අපි පළවෙනියට බලමු කොහොමද බාහිර පරිසරයේදී මැනේජ් කරගන්නේ. ඊට පස්සේ අපි දෙවෙනියට බලමු කොහොමද මෙයා අපිට හොස්පිටල් එකේ සෙටින් එකේ ක්ලිනිකල් සෙටින් එකේ මැනේජ් කරගන්නේ කියලා. දැන් බර්න් කියලා කියන්නේ අපේ ඇඟේ තියෙන ලොකුම අවයවය මොකද්ද? අපේ ඇඟේ තියෙන ලොකුම අවයවය මොකද්ද? ස්කින් එක. එතකොට ස්කින් එක ඩැමේජ් වෙන එක තමයි බර්න් එක කියලා කියන්නේ. එතකොට ස්කින් එක ගත්තාම ස්කින් එක ප්‍රධානව අපේ ස්කින් එක ප්‍රධානව කොටස් තුනකට කඩන්න පුළුවන් සාමාන්‍ය ස්ක්‍රීන් එක. මේකේ උඩම මොකද්ද තියෙන්නේ? උඩම ලේයර් එකට මොකක්ද කියලාද කියන්නේ අපි? උඩම ලේයර් එක ඒකට අපි කියනවා එපිඩර්මස් එක කියලා කියනවා. හරි, ඒ කියන්නේ උඩම තියෙන ලේයර් එකට අපි කියනවා එපිඩර්මස් එක. දැන් අපිට සාමාන්‍යයෙන් පේන්නේ එපිඩර්මස් එක තමයි. හරි, අපිට සාමාන්‍යයෙන් පේන්නේ ඇහැට පේන්නේ එපිඩර්මස් එක තමයි. හරි, ඊට පස්සේ තියෙන කොටස මෙන්න මේ කොටස. මේක තමයි ස්කින් එක අපිට 90% විතර වගේ මේ පාට් එකක් ගන්න. මේක තමයි ඩර්මිස් එක.
එතකොට සාමාන්‍යයෙන් එපිඩර්මිස් එකෙන් තමයි අපේ සාමාන්‍ය බැක්ටීරියා වගේ දේවල් එන එක වළක්වලා එයා තමයි ආරක්ෂාව දෙන්නේ. එපිඩර්මිස් එකට ඇතුළෙන් තියෙනවා ඩර්මිස් එක. ඩර්මිස් එක තමයි ලොකුම කොටස. එතකොට මෙයා තුල තමයි අපි ඔය කියන සෙටින් එක පවත්වා ගැනීමට අවශ්‍ය කරන ඔය ග්ලෑන්ඩ්ස් ඕපන් වෙන ඒවා සහ ඒ සෙටින් එක ඊට අමතරව හැමේ තියෙන මොයිස්චර් එක පවත්ත ගන්න එයා තමා ලොකු කන්ට්‍රිබියුෂන් එකක් වෙන්නේ. හරි, එපිඩර්මිස් එක තියෙනවා, ඩර්මිස් එක තියෙනවා. ඒ කිය ඇතුළම එකට කියනවා හයිපොඩර්මිස් එක කියලා. ඒකට හයිපොඩර්මිස් එක තමයි සාමාන්‍යයෙන් අපේ බෝන්ස් සහ මසල් එකේ. දැන් ගොඩක් වෙලාවට දැන් එපිඩර්මිස් එකේ තමයි කොලජන්, කොලජන් ඉලස්ටීන් වගේ ප්‍රෝටීන ටික අන්තර්ගත වෙලා තියෙන්නේ ඒකේ තමයි. එතකොට හයිපොඩර්මිස් එක කියන්නේ ඇත්තට මොකද්ද? ෆැටි ලේයර් එක අපේ කියන්නේ ස්කින් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ෆැටි ලේයර් එක තමයි හයිපොඩර්මිස් ඩර්මිස් එකට අයිති වෙන්නේ. ඉතින් මේකෙන් තමයි අපේ බෝන් එකට සහ අපේ ඇඟේ තියෙන අනිත් ඕගන් වලට ආරක්ෂාව දෙන්නේ. හරි, එතකොට දැන් බර්න් එකදී වෙන්නේ මේ කියන කොටස් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් විනාශයට වෙන්න, විනාශ වෙන්න පත් වෙන්න පුළුවන්. මම හිතන චුට්ටක් යන්න කලින් මම දැන් ආපහු අර මුල පොයින්ට් එකට ගියොත් එහෙම, ඒ කියන්නේ මේ වගේ බර්න් එකක් වුණොත් එහෙම අපි බාහිර පරිසරයේදී මෙයා කොහොමද හසුරුවා ගන්න කියලා බැලුවොත් එහෙම, අපි සාමාන්‍යයෙන් ඕනෑම කැෂුවලිටියක් බර්න් එකක් විතරක් නෙමෙයි, ඕනෑම පේෂන්ට් කෙනෙක් ඇක්සස් කරන්න යනකොට, කෑවම් පේෂන්ට් කෙනෙක් නෙමෙයි, ඇත්තටම වික්ටම් කෙනෙක් කැෂුවලිටියක් ඇක්සස් කරන්න යනකොට අපි භාවිතා කරන ප්‍රයිමරි ප්‍රින්සිපල් එකක් තියෙනවා. මොකක්ද? ඩොක්ටර් ඒ ඊ සී ඩී මොකද මේ ඩොක්ටර් ABCDE ප්‍රයිමරි ප්‍රින්සිපල් එක? ඩී කියන්නේ මොකක්ද? ඩී ඩී මොකක්ද? ඩී කියලා කියන්නේ, ඩී කියලා කියන්නේ ඩේන්ජර්. ඩේන්ජර් ඒ කියන්නේ ඔයා කැෂුවල්ටි එකේ කවුරු හරි කෙනෙක් ඇක්සස් කරන යන ඉස්සල්ලාම් බලන්න ඕන මේ කෙනා ළඟට ඇක්සස් කරනකොට ඔයාට හානියක් සිද්ධ වෙන්න පුළුවන්ද ඒ කෙනා ළඟට යනකොට කියලා. يعني පළවෙනිම ආරක්ෂාව සපයා ගන්න ඕන කවුරුද? අපි ගැන අපි ආරක්ෂාව සපයා ගන්න ඕන. මොකද ඔය බර්න් එකක් සමහර විට මට අදන කියන්න ඕන ඉලෙක්ට්‍රිකේෂන් බර්න්, ඉලෙක්ට්‍රික් කරන්ට් එක වැදිලා පිච්චිලා ඉන්න පුළුවන්. එතකොට ඒ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. එතකොට ඒ වගේ එකකට එක්ස්පෝස් වුණොත්, අපි ජීල එක්ස්පෝස් වුණොත් මොකද වෙන්නේ? අපිටත් ඔක වදිනවා. ඊට අමතර අපි හිතමු දැන් ගෑස් බර්න් එකක් තියෙනවා. එතකොට එතෙන් අපිට යනවා නම් ඔය අපි ගෑස් එකට එක්ස්පෝස් වෙන්නේ නැහැ. හරි, එතකොට ඊට අමතර කෙමිකල් බර්න් එකක් තියෙනවා නම් කෙමිකල් එක අපේ ඇඟේ වදින්න පුළුවන්. අපි එක්ස්පෝස් වෙන්නේ නැහැ. එතකොට අපිට දැන් ඒක පේන්නේ නැහැනේ. දැන් අපිට ෆයර් එකක් නම් අපිට පේනවා. ෆයර් එකක් නම් අපි කොහොමත් ඕකට පයින් නැහැනේ ගිහිල්ලා. හරි, අර වගේව අපිට නොපෙනී තියෙන්න පුළුවන්. ඒතරම් බලන්න ඕන පළවෙනිම දේ ඒ ඩේන්ජරස් මොනවා හරි දේවල් තියෙනවද බාහිර පරිසරයේ අපිට අනතුරුදායක වෙන දේවල් කියලා. පළවෙනි ඇක්සස් කරනකොට ඒ ඩේන්ජරස් දේවල් ටික අපි අයින් කරගෙන මෙයා ළඟට ලඟ වෙන්න ඕනේ. ලඟ වෙලා බලන්න ඕනේ ආර්. ආර් මොකද්ද? මෙයාගේ රෙස්පොන්ස් එක. මෙයා රෙස්පොන්ස් කරනවද නැද්ද කියන එක බලන්න ඕනේ. දැන් මෙයා රෙස්පොන්ස් කරනවා නම් මෙයා ඒ කොන්ෂස් ලෙවල් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි කතා කරනකොට මෙයා කතා කරනවා. අඩුම තරම් කෙඳිරිලි හඬක් කරේ මෙයා අපේ කතා කරනකොට තියෙනනම් අපේවල කලින් ඉගෙනුවා GCS කොහොමද ඇක්සස් කරන්න කියලා. නේද? ඒකේ ප්‍රාය ඒකේ මූලික අංග මේකට භාවිතා කරන්න පුළුවන්. හරි? පේෂන්ට් මේ වික්ටම්ගේ රෙස්පොන්ස් එකක් තියෙනවද කියලා බලන්න ඕනේ. මොකද රෙස්පොන්ස් එකක් නැහැ කියලා කියන්නේ අන්කොන්ෂස්. එතකොට කොන්ෂස් පේෂන්ට් කොන්ෂස් කෙනෙක් මැනේජ් කරන විදිය සහ අන්කොන්ෂස් මැනේජ් කරන විදිය මම ඊට කලින් ටිකක් ඔයාලට උගන්වලා තියෙනවා. කොන්ෂස් වුණාම මේ වගේ කෙනෙක් කොහොමද මේවා කරගන්නේ?
අන්කොංශස් වුණා මේ වගේ කෙනෙක් කොහොමද හැන්ඩල් කරගන්නේ කියන මං කලින් කියලා තියෙනවා. එතකොට පොඩ්ඩක් බලන්න එනවා මෙයාගේ රෙස්පොන්ස් එකත් එක්ක මෙයා කොන්ෂස්ද අන්කොන්ෂස්ද කියලා. ඒ යනවා අපි ඩිසයිඩ් කරන්න එනවා මෙයාගේ ඉදිරි ට්‍රීට්මන්ට් එක මොකද්ද කරන්න කියලා. එතනදී විශේෂයෙන්ම අන්කොන්සස් නම් අපිට ගොඩක් වෙලාවට ABC ගැන සැලකිලිමත් වෙන්න දෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඔයාලේ කොහොමද දන්නව? එයාවේ පේටන්සි එක පවත්වා ගැනීම අතිශය වැදගත්. එතකොට එයාවේ පේටන්සි එක පවත්වා ගන්න කොහොමද අපිට බලන්න වෙනවා. කට ඇරලා අපිට බලන්න වෙනවා මෙයාගේ උගුරේ මොනවා හරි ඉර වෙලා තියෙන සාමාන්‍ය බර්න් එකේදී වගේ ප්‍රශ්න වෙන්නේ නැහැ. නමුත් දැන් උඩකින් වැටිලා ආහාර මේ neck එකේ ප්‍රශ්න තියෙනවා නම් හරි බෙල්ල වැදිලා තියෙන්න පුළුවන්. එතකොට එයාවේ එක සම්බන්ධයෙන් අපිට අයිඩියා එකක් තියෙන්න ඕන. B breathing තියෙනවද කියලා බලන්න ඕන. ඉතින් අපි දන්නවා breathing නැත්තම් මට දැන් මෙතන ඔයගලන්ට උගන්වන්න බෑ BLS එක basic life support එක. එහෙමනම් අපේ පාඩම එහාට යන නිසා. එතකොට breathing තියෙනවද කියන එක මෙයාට බලන්න ඕනේ. ඒ කියන්නේ chest එකේ movement එකක් තියෙනවද? එහෙම නැත්නම් අපිට කි බලන්න පුළුවන් නහය ළඟට ඇඟිල්ල තියලා අත තියලා බලන්න පුළුවන් මෙයාගේ breathing ටික තියෙනවද කියන එක බලන්න පුළුවන්. ඊට පස්සේ circulation එක. circulation එක කොහොමද බලන්නේ? ඒක අපි සාමාන්‍ය දන්නම දේ. අපිට pulse බලන්න පුළුවන්, carotid pulse. එහෙම නැත්නම් peripheral pulse අපිට බලන්න පුළුවන් circulation එක. ඊට පස්සේ D. අනිත් D එක මොකද්ද? අනිත් D disability. හරි අනිත් D එක disability. එතකොට disability තියෙන්න පුළුවන් මෙයාලගේ. ඒ කියන්නේ අපි හිතමු බර්න් එකත් එක්ක උඩින් වැටලා තියෙන. එතකොට ෆ්‍රැක්චර් තියෙන්න පුළුවන්. එතකොට මේ වගේ කෙනෙක් ඊළඟට මැනේජ් කරනවා බලන් දෙනවා මෙයාගේ මොනවා හරි තවත් disability තියෙනවා විශේෂයෙන්ම spinal fracture නම් මන. අපි දන්නවා spinal fracture එකක් තියෙනවා නම් ඒක fracture එක mobilize වෙන්න බෑ. fracture එක mobilize වුණොත් patient ඊළඟට වෙන්න වෙන හානිය වැඩි. මොනවායි spinal shock එකක් වුණත් උතෙන් එහාට එන්න පුළුවන් එයා හරියට manage කරගත්තේ නැත්නම්. එතකොට burn එක නිසා නෙමෙයි මෙයා death වෙන්නේ. මෙයා අපි හරියට manage කරපො නැති නිසා. ඒ නිසා මෙයාගේ disabilities තියෙනවද කියන එක ඊළඟට බලන්න ඕනේ. ඊට පස්සේ අපි E එක exposure කරගන්න ඕනේ. exposure කරගන්නවා කියන්නේ මෙයාව නිරාවරණය කරගන්න. ඒ කියන්නේ මෙයාගේ අපිට අවශ්‍යයි බර්න් එක වෙලා තියෙනකොට මෙයාගේ පිච්චිලා තියෙනවා නම් ඒ කොහෙද පිච්චිලා තියෙන ඒරියා ටික අපි එක්ස්පෝස් කරගන්න වෙනවා. අපි ඇඳුම් අයින් කරනවා, ඇඳුම් බුරුල් කරනවා. මේක ප්‍රශ්නයක් එනවා, රිතිකල් ප්‍රශ්න එනවා. ඉතින් ෆීමේල් කෙනෙක් මේල් කෙනෙක් හැන්ඩල් කරනකොට ඒ එතිකල් දේවල් තියාගෙන ඒක හැන්ඩල් කරන්න ඕනේ. කොහොම වුණත් අපි එක්ස්පෝෂර් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපිට දැනගත් අපි දැනගන්න ඕනේ මෙයා හැන්ඩල් කරනකොට මේ මේ ඒරියා ටික තමයි මෙයාගේ පිච්චිලා තියෙන එක. විශේෂයෙන්ම අන්කොන්ෂස් පේෂන් කෙනෙක් නම් කොන්ෂස් එක්කෙනාට මේක චුට්ටක් තේරෙනවා. හැබැයි තේරුණත් මෙයාව එක්ස්පෝස් කරගන්න ඕනේ පුළුවන් තරම්. මොකද අපිට අවශ්‍යතාවයක් තියෙනවා මෙයා කොහෙද පිච්චුනේ කියන එක බලාගන්න. හරි. එතකොට ડોક્ટર A B C D E පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙයාව අපි එතනින් ගත්තට පස්සේ අපි කරන මූලිකවම කරන ප්‍රථම ආධාර ටිකක් තියෙනවා. හරි. මේක දැන් සාමාන්යයෙන් ඔයාලා බැරි වෙලාවත් ගමේ කෙනෙක් හම්බ වෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් ඔයා යනකොට පාරමියායි කලබලයක් කළාම එහෙම කෙනෙක් හම්බ වෙන්න පුළුවන්. හැබැයි මේ පිළිබඳව මූලිකම දැනුමක් ඔයාට තියෙන්න ඕනේ විශේෂයෙන්ම මෙයාගේ කම්ප්ලිකේෂන් ආවම කිරීම සම්බන්ධ. එතකොට සාමාන්‍යයෙන් බර්න් එකට මැදි වෙලා පුද්ගලයෙක් මැරෙන්න තියෙන සම්භාවිතාව ඉතාම අඩුයි. ඒ කියන්නේ බර්න් එකක් නේ, බර්න් එකේ. එහෙනම් ඉතින් එයා ඒ බර්න් එකට එක්ස්පෝස් වෙලා ඔත්තනම අළු වෙලා යන්න ඕනේ. එම අවස්ථාවන් තියෙනවනේ නේද? අස්සක හිර වෙලා පිච්චිලා එහෙමම ඩෙත් වෙනවා. ඒ කතන්දර වෙනයි. හැබැයි සමහර වෙන්න මොකද පිච්චිලා එළියට පැනගෙන ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ බර්න් එක නිසා නෙමෙයි ලංකාවේ නෙමෙයි ලෝකේ බහුතරයක් දෙනා මිය යන්නේ බර්න් එකෙන්ද නැත්නම් වෙන හේතුවක් නිසාද? ලෝකේ බහුතරයක් දෙනා මිය යන්නේ බර්න් වෙලාද නැත්නම් වෙන හේතුවක් නිසාද? මොකද කියන්නේ? වැඩි හරියක් බර්න් නිසා මිය යන්නේ බර්න් එකේ වෙන කම්ප්ලිකේෂන් නිසා. බර්න් එකේ වෙන කම්ප්ලිකේෂන් නිසා. එතකොට බර්න් එකෙන් වෙන කම්ප්ලිකේෂන් නවත්වා ගැනීම ප්‍රයිමරි අවස්ථාවේ. ඒ කියන්නේ ප්‍රයිමරියේදී අපිට මාර ඉම්පෝර්ටන්ට් වෙනවා. මොකද මේක මේ ප්‍රයිමරි මැනේජ්මන්ට් එක හරියට දුන්නේ නැත්නම් අපිට කම්ප්ලිකේෂන් ගොඩක් එනවා. ඇත්තටම පේෂන්ට් ඩෙත් වෙන්නේ කම්ප්ලිකේෂන් නිසා.
කම්පලිකේෂන් අවම කරන්න නම් ප්‍රයිමරි කෑ එක හරියටම දෙන්න ඕන. හරි ප්‍රයිමරි කෑ එක හරියට දෙන්න. අපි බලමු ඇත්තටම මොනවද ප්‍රයිමරි කෑ එක තියෙන්නේ කියලා. දැන් බර්න් වෙන කෙනෙක් අපිට හම්බ වෙනවා. ඉස්සෙල්ලාම අපි ආගේ මොකද්ද කරන්න ඕනේ? එයා මුලින්ම එතනින් අයින් කරගන්න ඕනේ. ඒ කියන්නේ බර්න් එකට එක්ස්පෝස් වෙන දේ අයින් කරගන්න. දැන් අපි ගින්නක් නම් ගින්නෙන් අයින් කරගත්තා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මොකක් හරි හීට් කරන්ට් එකට වැදිලා තියෙනවා නම් එතනින් අයින් කරගන්න. හරි මුලින්ම කරගන්න ඕනේ එතන අදාළ සෝස් එකෙන් ඉවත් කර ගැනීම පළවෙනි කාරණය. හරි සෝස් එකෙන් ඉවත් කර ගැනීම. දැන් ඉවත් කරගත්තා කියමු. ඉවත් කරගත්තත් සමහර අවස්ථාවේ දැන් ඔය සමහර කෙමිකල් තියෙනවා ඩස්ට් එක. ඩස්ට් එක ඇඟේ තියෙනවා. ඩස්ට් එක තමයි ඇඟේ ගැවිලා තියෙන්නේ. එතකොට ඔය ඩස්ට් එක අපි ඇඟේ ඊළඟ එක තමයි අපි ඇඟේ ගැවිලා තියෙන ටික අයින් කරන එක. පළවෙනි එක ඉවත් කරගන්න අය ඇතනි. හරි. එයාව එතන ඉවත් කරගන්නවා. දෙවෙනි එකට එයාගේ ඇඟේ ගෑවිලා තියෙනවා නම් මොනවා හරි ඒ ටික අපි අයින් කරන්න වෙනවා. හරි ඇඟේ ගෑවිලා තියෙනවා. දැන් ඩස්ට් එකක් වගේ තියෙනවා නම් ඩස්ට් එකක් වගේ තියෙන එකක් ඇඟේ ගෑවිලා තියෙනවා අයින් කරන්න එක හොඳම දේ තමයි ඩ්‍රයි ඩස්ට් එක. ඔකට වතුර ගැහුවොත් මොකද වෙන්නේ? ඔය ඩස්ට් එක ඇඟ දිගේ ආවා බේරි බේරි ගිහිල්ලා මොකද වෙන්නේ? අනිත් තැනත් පිච්චෙන්න පුළුවන්. එතකොට අපි කල්පනාකාරී වෙන්න ඕනේ ඒ වගේ දේවල් ගැනත් කල්පනාකාරී වෙන්න. ඒකත් අපි අයින් කරලා ඊළඟට තමා තුන්වෙනියට වැදගත්ම දේ. තුන්වෙනිය කිව්වට එහෙම තුන්වෙනිය කියලා අදහසක් නැහැ. ඊළඟට අපි කළ යුතුයි දැන් හීට් සෝස් එකෙන් අයින් කරගත්තා. ඊට පස්සේ හීට් වෙන දේවල් තව ඇඟේ ටච් ඇඟට ඇලිලා තියෙනවා නම් ඒ ටික අයින් කරගත්තා. දැන් ඊළඟට මොකද වෙන්න ඕන? දැන් මේ වෙනකොට හීට් වෙලා තියෙනවා. මේ වෙනකොට හීට් වෙලා තියෙන ස්කින් එක හීට් වෙලා. ඔය ස්කින් එක දිග්ගටම හීට් වෙලා තිබුණොත් මොකද වෙන්නේ? ඔය හීට් එක ඇතුළට 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 ඩිස්ට්‍රිබියුට් වෙනවා. ඔක ඇතුළට 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 ඩිස්ට්‍රිබියුට් වෙන ඩර්මිස් එපිඩර්මිස් එකෙන් ඩර්මිස් එකට යනවා. ඩර්මිස් එකෙන් හයිපොඩර්මිස් එකට යනවා. හයිපොඩර්මිස් එකත් ආදිනේ කරන ඊළඟට මසල් එකට ඇටැක් කරනවා. මසල් එක ඇටැක් කළා ඊළඟට ඕනනම් බෝන් වලට ඇටැක් කරන්න පුළුවන්. එතකොට අපි නවත්තන්න ඕනේ මෙයා තව දුරටත් ඇඟ ඇතුළට මෙයාගේ හීට් එක ඇබ්සෝබ් වෙන එක. එනිසා හොඳම දේ හීට් එක ඇබ්සෝබ් වෙන එක අඩු කරන එක හරි නැති කරන එකයි. ඒකට අපිට කරන්න තියෙන දේ තමයි මේ පේෂන්ව නාවන්න ඕනේ. හරි මේ මේ පුද්ගලයාව නාවන්න ඕනේ ඇත්තටම. එතකොට සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන නාවන් රෙකමන්ඩ් කරන කරන්නේ මොනවාගෙද? මොනවාගෙද නාවන් රෙකමන්ඩ් කරන්නේ සාමාන්‍ය මොනවාගෙද රෙකමන්ඩ් කරන්නේ? මේව නාවන් නාවිය යුතුයි කියන එක රෙකමන්ඩ් කරන්නේ මොනවාගෙද? වතුරේ. මොන වතුරෙන්ද? ගලා යන ජලය. රනින් වෝටර් තමයි දාන්න ඕනේ. ගලායන ජලයෙන් තමයි දාන්නේ. දැන් සාමාන්‍යයෙන් මේක කියනවා සෙන්ටිග්‍රේඩ් අංශක 18 විතර වගේ වතුර එකක් දාන්න කියලා. හැබැයි ඉතින් ওই 18 වතුර හොහා ඉන්න හම්බ වෙන්නේ නැහැ අපිට. ඔය බර්න් එකක් වෙච්ච වෙලාවකට අපි මොනවා වුණත් රනින් වෝටර් කියලා අපි ටැප් වෝටර්. ටැප් වෝටර් එකට මෙයාව එක්ස්පෝස් කරන්න ඕනේ කොච්චර කාලයක්ද? 20 minutes. මෙන්න මේක නම් මාර ඉම්පෝර්ටන්ට් පොයින්ට් එකක්. ඒ කියන්නේ ටැප් පෝට් එකට විනාඩි 20ක් මෙයාව එක්ස්පෝස් කරන්න ඕනේ මෙයාගේ තව දුරට හීට් වෙන එක නවත්තන්න. දැන් මෙයාව බාත් ටැබ් එක දාලා නාවන්න යන්න එපා. ඒක හේතුව තමයි මොකද මෙයාගේ තියෙන හීට් එකයි ඇඟේ තියෙන හීට් එකටයි ඔය බාත් ටැබ් එකේ තියෙනවා වතුර හීට් වෙනවා. ඒක හීට් වුණා මොකද වෙන්නේ? අපිට අවශ්‍ය කරන දේ කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපි කරන්නේ ටැප් පෝට් එකට මෙයාව අල්ලන එක, රනින් මෝට් එකට මෙයාව අල්ලන. මොකද ඒකේ කන්ටිනියුස් වෙන්නේ අලුත් වතුර, සීතල වතුරෙන්. ඒ සීතල වතුරකට අල්ලනවා විනාඩි 20ක්. එතකොට දැන් මෙයා වෙනකොට දැන් බර්න් වෙච්ච පේෂන් කෙනෙක්ගේ ඇඟේ ඇල්ල තියෙන්න පුළුවන් ඇඳුම්.
ඇඟේ ඇරිලා තියෙන්න පුළුවන් ඇඳුම්. අපි ඔය ඇඳුම් ඇලිලා තියෙන ඇඟට ඇලිලා තියෙන ඇඳුම් ඉවත් කරන්නේ නැහැ. ඇඟට ඇලිලා තියෙන ඇඳුම් තියෙනවා නම් ඉවත් කරන්නේ නැහැ. හේතුව මොකද්ද? හේතුව මොකද්ද? දැන් බර්න් එක නිසා ස්කින් එක ඩැමේජ් වෙනවා. බර්න් එක නිසා ස්කින් එක ඩැමේජ් වෙනවා. බර්න් එක නිසා ඇඟට ඇරිලා තියෙනකොට ඇඳුම අයින් කරන්න ගියොත් ඒ ස්කින් එකත් ගැලවිලා එන්න පුළුවන්. ඒ ස්කින් එක ගැලවිලා ගියොත් තවත් ප්‍රශ්නයක්. හරි? ඒක තවත් ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා අපි ඇඟට ඇලිලා තියෙන ඇඳුම් බලහත්කාරයෙන් අපි ඇදලා අයින් කරන්න යන්නේ. අපි ටැප් වෝට් එක අල්ලනකොට ගැලවිලා ගියොත් කරන්න දෙයක් නැහැ. වතුර පාරට ගැලවිලා ගියොත් අපිට ඒක කරන්න දෙයක් නැහැ. නමුත් අපි බලෙන් ඒ ඇඳුම් කෑලි අයින් කරන්නේ නැහැ. බලෙන් ඇඳුම් කෑලි අයින් කරන්නේ නැහැ. මෙයාව සම්පූර්ණයෙන්ම නාවනවා විනාඩි 20ක් තිස්සේ නාවනවා. රයිට්? විනාඩි 20ක් තිස්සේ නෑවට පස්සේ සාමාන්‍යයෙන් මෙයාගේ අර හීට් එක අපි කියනවා වෙච්ච හීට් එක ඇඟෙන් අයින් කරගත්තා. එතකොට මෙයාගේ තවදුරටත් බර්න් එකක් වෙන්නේ නැහැ ඇඟ ඇතුලේ. දැන් ගොඩක් අවස්ථාවලදී අපි කලබල වෙලා බර්න් එක වෙච්ච ගමන් වෙන මොකුත්ම කරන්නේ නැතුව අපි කරන්නේ ටක් ගාලා මේව හොස්පිටල් එකට අරන් යන්න. හැබැයි හොඳට මතක තියාගන්න හොස්පිටල් එකට අරන් ගියා කියලා හොස්පිටල් එකේ දෙවියෝ නැහැ. මොකද එතන කරන්නේ මෙඩිකල් ට්‍රීට්මන්ට් එකක් කරන්න. ඒකට මෙඩිකල් ට්‍රීට්මන්ට් එකේ විදිහට මෙයාගේ මොකක්ද වෙන්න ඕන? බර්න් එක අවම වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇතුළට අභ්‍යන්තරයේ බර්න් එක අවම වෙලා තියෙනවා. අභ්‍යන්තරයේ බර්න් එක වෙලා වෙවි වෙවි මෙයා ගෙනවත් හොස්පිටල් එකේ මෙයා බේරගන්න අමාරු වෙනවා. හේතුව ප්‍රයිමරිලි මේ ට්‍රීට්මන්ට් එක කරපු නැති නිසා. ඒතර ගොඩාක් අය කරන ප්‍රශ්නයක් තමයි මෙන්න මේක. මෙන්න මේ කියන පොයින්ට් එක. ඒ කියන්නේ විනාඩි 20ක් එක්ස්පෝස් කරලා ඔය ඇඳුම් අයින් නොකර මෙයාව හෝදන එක අමතක වෙනවා. ඔන්න ඔය නිසා ලොකු ප්‍රශ්නයක් වෙනවා. හරි, මම මේ මුළු සෙෂන් එකේ මොගොල්ලන්ට මොනවත් මතක නැති වුණත් මතක තියාගත යුතුම දේ තමයි විනාඩි 20ක් නාවනවා කියන එක. බර්න් කිව්වොත් ඊළඟට එන්න ඕන බර්න් නම් විනාඩි 20ක් නාවනවා. ඒක කරන්න. රයිට්? හරි, දැන් මෙයාගේ හීට් සෝස් එක අයින් වුණා. දැන් හීට් සෝස් එක අයින් වුණාට මොකද දැන් මොකද වෙලා තියෙන්නේ? මෙයාගේ ස්කින් එක ගිහිල්ලා තියෙන්නේ. ස්කින් එක නිසා ප්‍රොටෙක්ට් වෙනවා ගොඩක් දේවල්. හැබැයි ස්කින් එක නැතිවීම නිසා අපිට නැති වෙන ප්‍රධාන දේවල් දෙකක් ඇඟ තුල තියෙන. ස්කින් එක නැතිවීම නිසා අපිට ප්‍රධාන දේවල් දෙකක් ඇඟ තුල තියෙන ලොස් වෙනවා. මොනවද ඒ ප්‍රධානම දෙක? අපිට ලොස් වෙනවා ස්කින් එක නැතිවීමත් එක්ක. මොනවද? වෝටර්. වෝටර් කියන්නේ ෆ්ලූයිඩ් එක. වෝටර් කියන්නේ ෆ්ලූයිඩ් එක. ඒ කියන්නේ ඇඟ ඇතුල තියෙන ෆ්ලූයිඩ් එක ලොස් වෙනවා එකක්. හරි? එකක් ෆ්ලූයිඩ් එක ලොස් වෙනවා. තව එකක් ලොස් වෙනවා. තව ඉම්පෝර්ටන්ට් එක මොකක්ද? ප්‍රධානම එක ෆ්ලුයිඩ් එක. හරි, අනික මොකක්ද? හීට් එක. මොකද මේ ස්කින් එකෙන් තමා ඇඟ ඇතුළ හීට් එක මේන්ටේන් කරගෙන තියාගන්නේ. ස්කින් එක නැති වෙනවත් එක්කම හීට් එක ලොස් වෙන ගන්නවා. හීට් එක අසාමාන්‍ය ලෙස ලොස් වෙනවා. ඒක අපිට තේරෙන්නේ අපිට මේ ස්කින් එක තියෙන නිසා. මේ ස්කින් එක නැති වුණ දවසක තමයි අපිට තේරෙන්නේ අපේ ඇඟ ඇතුලේ කොච්චර ස්කින් එක මේ හීට් එක ලොස් වෙනවද කියන එක. අසාමාන්‍ය විදිහට හීට් එක ලොස් වෙන ගන්නවා. එතකොට මේ patient අනිවාර්යෙන් shivery. patient නෙමෙයි, අත්‍තරම victim අනිවාර්යෙන් shivery. ඒ කියන්නේ ගැහෙන්න ගන්නවා. දැන් මොකද හොඳට වතුර දාලා තියෙන විනාඩි 20. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා අපි නාවුවාමත් අපිට සීතල වගේනේ නේ. නාවුවාම සීතල වගේනේ. බෞතරයක් නාන්නේ අපි විනාඩි 5ක් 10ක් යන්නේ නාන්නේ. ඔය පැයක් දෙකක් නාන්නේ නැහැ. විනාඩි 20ක් එක දිගට ඔය ටැප් එකට අහු වෙලා තමයි එතකොටත් සීතල. හරිද? ඊට අමතරව ස්කින් එක ලොස් වෙලා තියෙනවා. තවත් සීතල අනිවාර්යෙන් මෙයා ගැහෙන්න ගන්නවා. එතකොට ෆ්ලූයිඩ් ලොස් එක සහ හීට් ලොස් එක නවත් ගන්න මෙයාව ඊළඟට ඉමීඩියට්ලි මොකද කරන්න ඕනේ? පස්සෙනේ පොයින්ට් එක විදියට. මොකද කරන්න ඕනේ? රැප් කරන්න ඕනේ. රැප් කරන්න ඔය ටවල් වලින් ඔය
ඊට පස්සේ වූල් තියෙන බෙඩ්ෂීට් වලින් ඔතන්න එපා. මොකද ටවල් වල සහ ඔය වූල් තියෙන බෙඩ්ෂීට් වලින් ඔතපුවාම වෙන්නේ ඒකේ තියෙන ඩස්ට් එක ආපහු මෙයාගේ ස්කින් එකේ ආයෙ වදිනවා. ආයෙ ඒව ගලව ගන්න බැරි වෙනවා. ආයෙ ඒව නිසා ආයෙ ඩැමේජ් වෙනවා. ඒ නිසා හොඳ පිරිසිදු කොටන් වගේ එකකින්, සිල්ක් වගේ එකකින් ඔතන්න. මෙයාව හුද්දට ඔතන්න. මමියක් වගේ එතුවත් කමක් නැහැ. හරි? හුද්දට ඔතන්න මෙයාගේ හීට් එක ප්‍රොටෙක්ට් කරන්න, සහ හොඳට ඔතන්න මෙයාගේ ෆ්ලුයිඩ් ලොස් එක අවම කරන්න. හරි? ෆ්ලුයිඩ් ලොස් එක අවම කරන්න. දැන් මේ වෙලාවේ මෙයා වතුර ඉල්ලන්න පුළුවන්. මොකද එකක් බය වෙලා ඉන්නේ, අනික ෆ්ලුයිඩ් ලොස් එක තියෙනවා. බය වෙලා ඉන්නේ, ෆ්ලුයිඩ් ලොස් එක තියෙනවා. මොකද කියන්නේ වතුර දෙන එක? වතුර දෙන එක මොකද කියන්නේ? වතුර බොන්න දෙන්න යවන්න එපා මේ වෙලාවේ. මේ වෙලාවේ වතුර බොන්න දෙන්න යන්න එපා. ගොඩක් වෙලාවට මේ වෙලාවේ දෙන එක රිෆ්ලෙක්ස් එක මේක ඔබික් කරන්න ගන්න කියලා තියෙනවා. සාමාන්‍ය මෙහෙමයි. සාමාන්‍යයෙන් කියන්නේ 10% වලට අඩු නම් අපි කියලා. අපි සාමාන්‍ය මම කියන්නේ. ඔක මම කියන්නම්. ඊට පස්සේ හොස්පිටල් එකට ආවට පස්සේ මොකද්ද කරගන්න පුළුවන් කියන්නේ. ඉතින් හොඳම දේ තමයි වතුර නොදින්න එක. වතුර නොදී ඉක්මනින්ම අපි හොස්පිටල් එකට ට්‍රාන්ස්පෝර්ට් කරගන්න ඕන මෙයා. හරි? වතුර නොදී ඉක්මනින්ම හොස්පිටල් එකට ට්‍රාන්ස්පෝර්ට් කරගන්න. එතකොට දැන් මේ patient සමහරට මේ පුද්ගලයා 100 තියෙන කෙනෙක් වෙන්න පුළුවන්, 100 නැති කෙනෙක් වෙන්න පුළුවන්. 100 තියෙන පුද්ගලයෙක් නම් ප්‍රශ්නයක් නෑ. අපිට ඕනම ක්‍රමයකට මෙයාව ඕනම position එකකට ට්‍රාන්ස්පෝර්ට් කරන්න පුළුවන්. බැරි වෙලාවක 100 නැති පුද්ගලයෙක් වුණොත් වඩා සුදුසු position එක මොකද්ද මෙයාව ට්‍රාන්ස්පෝර්ට් කරන්න? වඩා සුදුසු පොසිෂන් එක මොකක්ද? මොකක්ද පොසිෂන් එක? රිකවරි පොසිෂන් එක දාලා ට්‍රැවල් කරන්න. ඒ කියන්නේ ලැටරල් ලැටරල් එකට දාන්න. එක්කෝ ලෙෆ්ට් ලැටරල් එහෙම නැත්නම් රයිට් ලැටරල් දාන්න. බෙටර් ලෙෆ්ට් ලැටරල් එක බෙටර්. හරි? ලෙෆ්ට් ලැටරල් එක හොඳයි. ওই පොසිෂන් එක දාලා ට්‍රාන්ස්පෝර්ට් කරන්න. මොකද හේතුව මෙයාට වොමිට් වෙන්න පුළුවන්. හරි? මට වොමිට් වෙන්න පුළුවන්. මෙයා අන්කොන්ෂස් නිසා මම වලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ වොමිට් වුණොත් මොකද්ද වෙන කතන්දරේ කියලා. ඒ නිසා ඇස්පිරේෂන් එක නවත්තලා මෙයාගේ ජීවිතය ආරක්ෂා කරගන්න මෙයාව ඒ පොසිෂන් එකට දාලා as soon as possible අර disability තියෙනවා නම් disability තවම කරගෙන මෙයාව හොස්පිටල් ළඟට ට්‍රාන්ස්පෝර්ට් කරන්න. හරි? හොස්පිටල් ට්‍රාන්ස්පෝර්ට් කරන්න. දැන් එනවා අපේ ඊළඟ කතන්දරේ. හොස්පිටල් එක ඇතුළේ අපේ කතන්දරේ. දැන් මේ වගේ පුද්ගලෙක් අපිට ආවට පස්සේ සමහරට අපිට එන්න පුළුවන් මෙයාව ඔය කියන ෆස්ට් එයිඩ් එක කරලා ඉන්න පුළුවන්. සමහරට බය වෙලා මොනවත් නැහැ අර ගින්නෙන් එහෙම ඔතලා ඕම්මම කරලා ඒව ගිනි නිවලා හරි කෙලින්ම එහෙමම අරන් යනවා හොස්පිටල් එකට. ආව ගමන් අපි හොස්පිටල් එකේ මොකද කරන්න ඕනේ? අපි අපේ ට්‍රීට්මන්ට් පටන් ගන්නවා දඩ බඩ ගාලා ඇන්ටිබයොටික් දෙනවා නම් මන. අපි මොකද කරන්න ඕනේ? පළවෙනිම දේ මොකද්ද? ෆස්ට් ඇටෙම්ප්ට් එක අපේ තවදුරටත් බර්න් එක නවත්තන්න ඕන. තවදුරටත් බර්න් එක නවත්තන්න නම් මොකද්ද කරන්න වෙන්නේ? මෙයා නාවන්නේ. හරි. patient conscious නම් අපිට මෙයා අනිවාර්යයෙන්ම නාවන්න. patient unconscious නම් අපිට ට්‍රීට්මන්ට් මෙඩිට් ට්‍රීට්මන්ට් පටන් ගන්න වෙනවා ඉතුරු කතන්දරත් එක්ක. හැබැයි patient conscious නම් මෙයා අපිට නාවන්න වෙනවා. මේක මෙඩිකල් ඇඩ්වයිස් එක අරන් අපිට කරන්න වෙන්නේ. බොහෝ විට අපිට මෙයාව නාවන්න එනවා. හේතුව තමයි මොකද තව දුරටත් මේක එක්ස්පෝස් වෙනවා කියන්නේ ඒක හානි කරයි. මේ වගේ ප්‍රතිඵල එන්නේ මොකද දවස් 4කින් 5කින් නම් ප්‍රතිඵල එන්න පටන් ගන්න. හරි. ඒ ප්‍රතිඵල අවම කරගන්න නම් අපි ඕක කරන්න ඕනේ. ඉතින් නාවනවා. හොස්පිටල් එකට ආවට පස්සේ නාවනවා. දාලා ෂවර් එකට අල්ලලා ඉතින් විනාඩි 20ක් නාවනවා. නාවලා තමයි ඉතුරු ට්‍රීට්මන්ට් එක පටන් ගන්න. බොහෝ විට. හරි. රයිට්. අපි ඒ වගේම මෙයාට දාගන්නවා වයිට් බෝ කැනියුලා එකක්. වයිට් බෝ කැනියුලා එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වයිට් බෝ කැනියුලා දෙකක් වෙන්න පුළුවන්. වයිට් බෝ කැනියුලා එකක් වෙන්න පුළුවන්. වයිට් බෝ කැනියුලා දෙකක් වෙන්න පුළුවන්. හරි. ෂවර් බාත් එකක් දෙන්න පුළුවන්. එක කියලා එකක් නෑ මෙවුවා. මෙහෙම පිළිවෙලක් නෑ. කැනියුලා වයිට් බෝ කැනියුලා එකක් හෝ වයිට් බෝ කැනියුලා දෙකක් අපිට දාගන්න වෙනවා. හරි. ඊට පස්සේ ඔක්සිජන් අපිට
ඇඩමිනිස්ට්‍රේටන් කරන්න වෙනවා. අවශ්‍ය බොහෝ විට අපි 100% ඔක්සිජන් දෙනවා. මොකද මෙයාට මෙයාගේ තියෙන ප්‍රශ්නෙත් එක්ක ස්පෙෂලි මෙයාට ගෑස් බර්න් එකක් වෙලා තියෙනවා නම් ලොකු ඉෂු එකක් තියෙනවා මෙයාගේ. හරි, එතකොට අපි ඔක්සිජන් දෙනවා, ඇඩික්වේට් ඔක්සිජන් දෙනවා. ඊට පස්සේ මෙයා රියෂුව කරනවා. සහ දැන් විශේෂයෙන්ම මම ඊළඟට කියන්නම් ඒක බර්න් ක්ලාසිෆිකේෂන් එකක් එක්ක. සමහරට පේන් එක තියෙන්න පුළුවන්. මෙයාට අසාමාන්‍ය දෙයක් පේන් එක තියෙන්න පුළුවන්. ඒතර අපිට මොනවද දෙන්න පුළුවන්? පේන් කිලර්ස්. පේන් කිලර්ස් එනකොට මොනවද පාවිච්චි කරන්නේ? මොනවද අපිට පේන් කිලර්ස් එනකොට පාවිච්චි කරන්න පුළුවන්? නාකොටික් ඩ්‍රග්ස්. හරි, මෝෆීන්, එතිරින් වගේ පාවිච්චි කරන්න වෙනවා අපිට. මෙයාගේ හැබැයි ගොඩාක් කවි දෙන්නේ නැහැ, ලොකු එමවුන්ට් වලින් දෙන්නේ නැහැ. ඒකට හේතු මොකද? ලොකු එමවුන්ට් වලින් දෙන්නේ නැහැ. නාකොටික් වගේ දෙනකොට ලොකු එමවුන්ට් වලින් දෙන්නේ නැහැ. ඇයි? මොකද්ද ප්‍රශ්නේ? අපි කිව්වා කලින් පාඩම් වල මෝෆින් වගේවත් දෙනකොට වෙන්න පුළුවන් එක මොකද්ද? ඇඩ්වර්ස් ඉෆෙක්ට් එක, රෙස්පිරේටරි ඇරෙස්ට් එකක් වෙන්න පුළුවන්. මෙයාගේ ප්‍රශ්නේ තියෙන්නේ ඔය ලංගස් වල ප්‍රශ්නේ තියෙනවා. ඒතකොට එතන ප්‍රශ්නකුත් තියෙනවා නේද? රෙස්පිරේටරි ඇරෙස්ට් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒ වගේ ඩ්‍රග්ස් දෙනකොට පොඩි අමවුන්ට් වලින් තමයි දෙන්නේ. ඒක මෙඩිකල් ඇඩ්වයිස් යටතේ තමයි දෙන්න තියෙන්නේ. හරි, මෙඩිකල් ඇඩ්වයිස් යටතේ අපිට ඒක දෙන්න පුළුවන්. හරි, ඊට පස්සේ අපි බලන්න ඕනේ මෙයාගේ බර්න් එක කොච්චරක් විදියට බර්න් වෙලාද කියන එක. මොන විදිහ බර්න් එකක්ද වෙලා තියෙන්නේ කියන එක අපිට බලන්න වෙනවා. මොන විදිහ බර්න් එකද? බර්න් මොන විදිහ කියන්නේ මේ බර්න් එක සිද්ධ වෙන සෝස් එක නෙමෙයි. බර්න් ක්ලාසිෆිකේෂන් එකට යන්න වෙනවා. කොච්චර විතර ප්‍රමාණයක් බර්න් එක වෙලා තියෙනවද කියලා බලන්න. එතකොට දැන් ලෝකෙ එක එක මෙතඩ් තියෙනවා මේක බර්න් ක්ලාසිෆිකේෂන් කරන්න. මේ විදිහ මේ විදිහ මේ විදිහ හොඳයි කියලා. ලංකාවේ බොහෝ විට ක්ලාසිෆිකේෂන් එක යන්නේ ඒ බර්න් ඩෙප්ත් එක අපි කැටගරි කරනවා සාමාන්‍යයෙන් කොටස් තුනකට විතර වගේ. තව තව ඕක ඇතුළ ඇතුළ කැටගරි තියෙන නමුත් ඔයාලා සාමාන්‍ය ජෙනරල් ඩියයක් විදිහට ගත්තොත් එහෙම බර්න් ක්ලාසිෆිකේෂන් එක superficial burn, superficial burn, superficial burn එක කියලා කියන එකද? මම ඕගොල්ලන්ට කලින් කිව්වා හැමේ තියෙනවා එපිඩර්මිස් එක, ඩර්මිස් එක, හයිපොඩර්මිස් එක. එතකොට superficial burn කියලා කියන්නේ superficial layer එක තමයි යන්නේ. එතකොට මොකද්ද superficial layer එක අපේ තියෙන්නේ? මොකද්ද superficial layer එක? එපිඩර්මිස් එක. එතකොට එපිඩර්මිස් එක තමයි සුපර්ෆිෂියල් බර්න් එකක් විදිහට අපි ගන්න. එපිඩර්මිස් එක ගියොත් ඒක සුපර්ෆිෂියල් බර්න් එකක් විදිහට ගන්න. හරි, ඊට පස්සේ එපිඩර්මිස් එකයි ඩර්මිස් එකේ කොටසකුයි, එපිඩර්මිස් එකයි ඩර්මිස් එකේ කොටසකුයි ගියොත් අපි ඒකට කියනවා පාර්ෂල් තික්නස් කියලා. ඒ කියන්නේ තික්නස් එකෙන් දැන් තික්නස් එක කියලා කියන්නේ ගොඩක්ම තික් එක මොකක්ද අපි? ඩර්මිස් එකනේ. එපිඩර්මිස් මං කියවා ඩර්මිස් එක තමයි 90ක් විතර තියෙනවා ඩර්මිස් එක. ඒක ඩර්මිස් එකේ කොටසක් ගිහිල්ලා එපිඩර්මිස් එක කොහොමද යනවා ඩර්මිස් එක යනකොට? එතකොට පාර්ෂල් තික්නස් කියලා කියන්නේ එපිඩර්මිස් එකෙන් සෝරි ඩර්මිස් එකෙන් භාගයෙන් ගිහිල්ලා. හරි, ඒකට අපි පාර්ෂල් තික්නස් කියලා කියනවා. ඊට පස්සේ තුන්වැනි එක කියනවා ෆුල් තික්නස්. ෆුල් තික්නස් කියලා කියන මොකද්ද? එපිඩර්මිස් එකයි ඩර්මිස් එකයි දෙකම ගිහිල්ලා අපිට ෆැට් ලේයර් එක තමයි ඕපන් වෙන්නේ. හෝ ඔය ෆැට් ලේයර් එකත් ඊළඟට යන්න පුළුවන්. ඒ කියන්නේ මසල් ඕපන් වෙන්න පුළුවන්. මසල් එක ඕපන් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ක්ලාසිෆිකේෂන් එක කරනකොට කොමන් සෙටින් එකේ, ජෙනරල් සෙටින් එකේ ප්‍රායෝගිකව අපි කියන්නේ මේක සුපර්ෆිෂල් බර්න් එකක්.
මේක partial thickness burn එකක්, මේක full thickness burn එකක්. මේක with experience nurse කෙනෙක්ට diagnose කරගන්න පුළුවන්, සහ medical team එකක් ඉන්නා මේකට වෙනම එයාලා diagnose එක දෙනවා. මේක තමයි මෙයාගේ කොච්චර දුරකට depth එකකට ගිහිල්ලාද කියලා. දැන් අපිට ඇත්තරම superficial burn එකකින් නවත්ත ගන්න පුළුවන් නම් මේක ගොඩක් හොඳයි. superficial burn එකකින් නවත්ත ගන්න පුළුවන් නම් අපිට ගොඩක් හොඳයි. ඒකට partial thickness එකට එනවා කියලා කියන්නේ patient මේ victim ව expose වෙනවා ලොකු ලොකු ප්‍රශ්න වලට. ඒතර full thickness කියොත් ඊට වඩා ලොකු ප්‍රශ්න වලට expose වෙනවා. එනිසා හොඳම දේ superficial නවත්ත ගන්න. ඒකට තමයි අපි අර කිව්වේ heat source එක අයින් වෙන්න විනාඩි 20ක් නවන්න කියලා. දැන් මෙතන සමහර classification වල තියෙනවා first degree, second degree, third degree, fourth degree කියලා. එතකොට ඕක පොත්පත් වල එක එක ආකාරයට තියෙනවා. දැන් first degree, second degree වගේ කියලා කියන්නේ මෙන්න මේ superficial එකයි partial thickness එකයි වගේ ගියොත් එහෙම තමයි අපි සාමාන්‍යයෙන් first degree විතර වගේ කියලා කියන්නේ. හරි, superficial එකයි partial එකයි යනකොට අපි කියනවා නිකන් සාමාන්‍ය first degree වගේ ගිහිල්ලා තියෙනවා කියලා. එතකොට sorry sorry මේ 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 partial thickness කියලා කියන්නේ මේ 1 සහ 2. හරි, 1 සහ 2 degree කියලා කියනකොට ඔය partial thickness එක කරන්නේ. ඒ කියන්නේ 1 2 first degree second degree වගේ කියනකොට partial thickness එක කරේනවා. ඊට පස්සේ 3 4 third degree fourth degree වගේ එනකොට ඔය full thickness එකට අවිල්ලා. එතකොට third degree fourth degree කියලා කියන්නේ භයානකයි. හරි, third degree fourth degree කියන්නේ භයානකයි, full thickness කියලා කියන්නේ භයානකයි. පුළුවන් තරම් අපි බලන්න ඕනේ මේ superficial partial thickness එකෙන් අපි කොහොම හරි මේක නවත්ත ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. හරි, නවත්ත ගන්න උත්සාහ කරන්න ඕනේ. රයිට්, ඔය විදිහට පුළුවන් අපිට බර්න් එකේ ක්ලාසිෆිකේෂන් එක කරගන්න මොන විදිය බර්න් එකක්ද, ඒ කියන්නේ ඩෙප්ත් එක කොහොමද තියෙන්නේ කියලා ක්ලාසිෆයි කරගන්න පුළුවන්. ඊට පස්සේ නෙමෙයි, ඒකත් එක්කම අපිට ඕන වෙනවා දැන් ওই ඩෙප්ත් එකනේ බැලුවේ. ওই ඩෙප්ත් එකනේ බැලුවේ. ඊට පස්සේ ඕන වෙනවා අපිට කොච්චර ඒරියා එකක් මෙයාගේ බර්න් වෙලා තියෙනවද කියලා බලාගන්න. කොච්චර ඒරියා එකක් මෙයාගේ බර්න් වෙලා තියෙනවද කියලා බලාගන්න ඕනේ. ඒකට සාමාන්‍ය මෙතඩ්ස් කීපයක් පාවිච්චි කරනවා ලෝකේ. ඒ අතර ලංකාවේ ප්‍රධාන ක්‍රම දෙකක් වගේ භාවිතා වෙනවා. ප්‍රධානම ලෝකේ ගොඩක් ක්‍රම භාවිතා වෙනවා, ලංකාවේ ප්‍රධාන වශයෙන් ප්‍රධාන ක්‍රම දෙකක් විතර භාවිතා වෙනවා. එකක් එක ජනප්‍රියම ක්‍රමයක් තමයි මොකද්ද? ඔයගොල්ලෝ දන්නවා ඒක. ඔය දෙකම දන්නවා. මොකද්ද? රූල් ඔෆ් 9. rule of 9 එක. එතකොට මොකද rule of 9 කියලා කියන්නේ? මේම උජලෙක් ඇන්ඩොත් එහෙම ඔම ඇන්ඩොත් එහෙම පුජ්ජලයා rule of 9 කියන්නේ අපේ ඇඟ කොටස් නවයේ කෑලි වලට කඩනවා. හරි, ඒක ඔයාලා දන්නවා. ඒක ඔයාලා දන්නවනේ. නවයේ කොටස් වලට කඩනවා. එතකොට නවය කොහොමද බෙදලා යන්නේ? හරි, ඔළුවට දෙනවා අපි නවයක්. ඒ වගේම අප ආම් එකට, සම්පූර්ණ ආම් එකට, සම්පූර්ණම අප ආම් එකට නවයක් දෙනවා. නවයේ 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 කොටස් දෙකක් දෙනවා. ඊට පස්සේ කකුලට සම්පූර්ණ 18ක් දෙනවා. හරි, කකුලට සම්පූර්ණයෙන් 9 9 18ක් දෙනවා. එතන කකුල් දෙකට 9 2 18. ඊට පස්සේ chest එකට 18ක් දෙනවා. back එකට 18ක් දෙනවා. දැන් 9 කීයක් තියෙනවද? 1යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. 11 9 99. තව එකක් ඉතුරු වෙන්නේ. ඒක අපි ජෙනිටල් ඒරියා එකට දෙන්නේ.
එකට 1% තමා දෙන්නේ. එකක් කියලා දෙන්නේ. හැබැයි මෙන්න මෙතන පොඩි දැනගත යුතු පාට් එකක් තියෙනවා, විශේෂයෙන්ම පොඩි ළමයිගේ. දැන් ගොඩක් වෙලාවට මම මේ ගොඩක් දේවල් කතා කරන්නේ, මම දැන් කතා කරන්නේ මේ ඇඩල්ට්ස් මැනේජ්මන්ට් එක තමයි කතා කරන්නේ. පීඩියට්‍රික් මැනේජ්මන්ට් එක මෙතන ටිකක් වෙනස්, ටිකක් විතර ක්‍රිටිකල් මැනේජ්මන්ට් එක. මම ඇඩල්ට්ස් මැනේජ්මන්ට් එක කතා කරාත් මෙතන චුට්ටක් කියන්නම්. පීඩියට්‍රික් වෝඩ් වල වැඩ කරනා ඉන්න පුළුවන්. සමහරට හොස්පිටල් එකේ පීඩියට්‍රික් නැහැ, ඔක්කොම ඇඩ්මිට් වෙනවා තියෙනවානේ. එතකොට විශේෂයෙන්ම පොඩි ළමයිගේ ජෙනටික් ඒරියා එක බර්න් වෙලා එනවනะ. ඒ කියන්නේ 1%යි බර්න් වෙලා ඉන්නේ. 1%යි. එතන විතරයි බර්න් වෙලා ඉන්නේ. කාගේ හරි මයික් එකක් ඕන වෙලා තියෙනවා. මේක මෙතන විතරමයි බර්න් වෙලා තියෙන්නේ. මේක ලොකුම ලොකු ප්‍රශ්නයක්. මේක ලොකු ප්‍රශ්නයක්. මේක අනිවාර්යෙන්ම JMO දැමිය යුතු අනිවාර්යම කේස් එකක්. පොඩි අයගේ ජෙනිටල් ඒරියා බර්න් වෙලා එනවා නම් එක අනිවාර්යෙන් JMO දාන්න ඕනේ. මොකද පොඩි අය දන්නේ නැහැ, පොඩි අයට තේරෙන්නේ නැහැ. ඔබ හිතාමතාම ඔය දේ කරන්න පුළුවන්. හිතාමතා පරිගැනීම් කරන්න පුළුවන්. හරි, ඒ නිසා පොඩි අයගේ ජෙනිටල් ඒරියා බර්න් වෙලා එනවා නම් ඒක අනිවාර්යෙන් JMO දාන්න කේස් එක. ඒක නඩුවක් වෙනවා. ඒක නඩු අංකයක් වැටෙනවා ඒකට. ඒක ගෙදරදී මව්පියා අතින් සිද්ධ වෙන්න පුළුවන්, වෙන තැනක වෙන්න පුළුවන්. ඒක ඒ වෙනට කේස් එකක්. මොකද පොඩි අයට කතා කරන්න තේරෙන්නේ නැහැ, නියම තේරෙන්නේ. වැඩි වීඩියෝ එකට තේරෙනවානේ මොකද උනේ කියලා කියන්නේ. එතකොට ඒක අදාළ අනුව ප්‍රශ්න විසඳෙනවා. නමුත් පොඩි අයගේ කට උත්තර ගන්න බෑනේ. හැබැයි යාලා ජෙනිටල් ඒරියා බර්න් වෙලා තිබ්බොත් අනිවාර්යෙන් මේක ජේමෝ කේස් එකක් වැටෙනවාමයි. හරි, ඒ ගැන ඔයා ඔරියන්ට් වෙන්න. මොකද එහෙම ජේමෝ කේස් එකක් වැටෙලා නැත්නම් ඔයා අනිවාර්යෙන් දැනුවත් කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් හොස්පිටල් එක මෙහෙම බර්න් එකක් ඇවිල්ලා තියෙනවා, මේකට මේ මැනේජ්මන්ට් එකේ ආයිති කියන එක. රයිට්, රූල් ඔෆ් 9. රූල් ඔෆ් 9 වලින් ඉනිෂියල් ඇසස්මන්ට් එකක් ගන්න පුළුවන් TBSA ගැන. TBSA කියන්නේ මොකද්ද? Total Body Surface Area. Total Body Surface Area. දැන් හිතමු අපි මූණ පැත්ත පිච්චිලා, මෙයාගේ මූණ පැත්ත පිච්චිලා, මේ පපුවේ උඩ හරිය පිච්චිලා තියෙනවා. මූණයි පපුවේ උඩ හරියයි පිච්චිලා තියෙන. කොහොමද මූණ පැත්ත පිච්චිලා TBS එක. TBS එක කියක් වේද? ඔළුවට නම්? ඔළුවට නම් කියද? ඔළුවට කියද? මේක දැන් එහෙම වුණත් බර්න් සර්ෆස් එක කීයක් වෙනවද? මූණ පිච්චිලා, පපුවේ ඉස්සරහා පිච්චිලා, TBS එක කීයක් වෙයිද? ඔළුවටම දෙන්න අපි කීයද? 27යි සර්. ඔළුවට දෙනවා අපි 9ක්. හරිද? ඔළුවට 9යි. හැබැයි මෙයාගේ සමම් කිව්වේ කොහෙද පිච්චුණා කියලා? මූණ. මූණ පිච්චුණා කීයද? මූණ කියන ඉස්සරහ පැත්තරි 4.5. චෙස්ට් එක විතරයි බඩ පිච්චිලා නැහැ. අපි මුළු ඉස්සරහා පැත්තටම කීයක් දුන්නේ? 18. 18න් ඇබ්ඩොමන් එකට 9යි, චෙස්ට් එකට 9යි, 9යි, මෙතන 9යි. කීයද TBS එක? 9යි. ඔව්, මෙතන 9යි. මූණ
දහතුන දශ හතරයි පහ. එතකොට TBS එක 13.5. හරි TBS එක 13.5. දැන් මම දැන් අපි හිතමුකෝ ඉස්සරහ පැත්තට මෙයා එක්ස්පෝස් උනේ. ඉස්සරහ පැත්තට තමයි එක්ස්පෝස් වෙලා තියෙන්නේ. මූණ පිච්චුණා, බඩ පිච්චුණා, චෙස්ට් එක පිච්චුණා, අත් දෙකේ ඉස්සරහ පැත්ත සම්පූර්ණයෙන්ම එක්ස්පෝස් වුණා. ওই ටික තමයි එක්ස්පෝස් වුණේ ගින්නට. TBS එක කියලා. බලන්න. මූණ පිච්චුණා, සම්පූර්ණයෙන් බඩ හරිය එක්ස්පෝස් වුණා, චෙස්ට් එක එක්ස්පෝස් වුණා, අපලිම්බල් ඉස්සරහ පැත්ත එක්ස්පෝස් වුණා. කේද TBS එක. 18යි සර්. බලන්න හරියට මූණ පිච්චුණා, අත් දෙකේ ඉස්සරහ පැත්ත, ඒ කියන්නේ ෆෝරආම් එක, ෆෝරආම් කියන්නේ අප ආම් එක, අප ආම් එක ඉස්සරහ පැත්ත, චෙස්ට් එක බඩ. 31.5. උත්තර කීපයක් ආවා බලමු අපි. මූණ එක්ස්පෝස් වෙලා නම් කීයද? 5. 4.5. එතකොට රයිට් ආම් එක ඉස්සරහ පැත්ත එක්ස්පෝස් වුණේ 4.5. 4.5. ලෙෆ්ට් ආම් එකත් ඉස්සරහ පැත්ත 4.5. 4.5. චෙස්ට් එක 9. නමය. 9. ඇබ්ඩොමන් එක 9. 9. 9. එතකොට කීයද? 9 9 18යි. 18යි මෙතන 4.5 4.5 එතනත් 9යි. 9 3 27යි. හරි නේද? 9 3 27යි. 27යි. 31.5. 31.5. TBS එක 31.5 වෙනවා. හරි. අපි හිතමු මේ පුජ්‍යලයාගේ සම්පූර්ණයෙන්ම ඉස්සරහ පැත්තම ගියා කියලා. අපි දැන් එකපාරම ෆ්ලේම් එකක් ආවා. මෙයා ඉන්නකොට ඉස්සරහ පැත්ත ඇරලා ඉන්නකොට එකපාරම ෆ්ලේම් එකක් ආවා. ආව ගමන් ඉස්සරහ පැත්තට වදින්නේ මෙයාගේ ෆ්ලේම් එක. ඉස්සරහ පැත්ත පිච්චෙනවා. දැන් කීයද TBS එක? ඉස්සරහ පැත්ත සම්පූර්ණයෙන් පිච්චෙන්නේ. දැන් TBS එක කීයද? ඒක superficiality partial thickness කියනක නෙමෙයි. අපි superficial වුණත් ඒක burn එකක් විදිහට තමයි ගන්නෙ. superficial ගියත් burn එකක් විදිහට තමයි ගන්නෙ. ඒතර සම්පූර්ණ ඉස්සරහ. මොකද superficial තමයි ගොඩක් කියලා. එහෙම කියන්නේ flame එකක් වැඩිලා යනවා. superficial පිච්චෙනවා. කීයද? X TBS එක තමයි. 49.5. 9.5. බලමු අය හදන්න බා. 49.5. බලමු ඔළුවට කියන්නේ මූණනේ පිච්චෙන්නේ. ඉස්සරහ පැත්ත පිච්චුණා 4.5. 4.5. දැන් ওই විදිහට අපි කීයක් ආවද? 4.5. මෙතෙන්ට 9 9 18ක් ආවා. අතන 27යි ආවා. 31.5ක් ආවන්නේ කලින්. 31.5. 31.5 ඊළඟ පස්සේ අකුල් දෙකට 18. ඔව් 18. අකුල් දෙකටම 18. එතකොට මොකද මේ කකුලකට 18 නේ අපි දෙන්නේ. ඒක කකුලකට 18 නම් කකුල ඉස්සරහ පැත්ත නම් 9යි. ඒක කකුල් දෙකට 10 8යි. 18. කීයද? ඒකට 18 කියන්නේ ඔතන 31.5ට 18ක් එකතු වෙනවා. 49.5. එකක් අමතක වුණා. ජෙන්ටල් ඒරියා එක. මොකද ඉස්සරහ පිච්චුනා කියලා මේ ඕක අමුතු ආරක්ෂාවක් නැහැ නේ ඔකට නේ. ඕකත් පිච්චෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔය එකත් ඔකට එකතු වෙනවා. හරි. ඔය එකත් ඔකට එකතු වෙනවා. දැන් සමහර වෙලාවට දැන් ඔය ගිනි තියා ගන්නවා. කැරොසින් වගේ වගේ. ඒ වගේ ඔළුවට තමයි හලා ගන්න. දැන් ওই ජේමෝ කේස් වල හරි ඉන්ට්‍රස්ටිං තියෙනවා. කියන්නේ ලාම්බු තෙල් පෙට්‍රල් ගහලාගෙන තිබ්බද? පෙට්‍රල් හලාගෙන ගිනි තිබ්බද කියලා හොයන්න පුළුවන්. පෙට්‍රල් ගහලාගෙන තිබ්බද? පෙට්‍රල් හලාගෙන ගිනි තිබ්බද කියලා සාමාන්‍ය විදිහට හොයන්න පුළුවන්. කොහොමද ගන්න පුළුවන්? කොහොමද පෙට්‍රල් හලාගෙන ගිනි තිබ්බොත් මොකද වෙන්නේ? කොහෙද ගිනි ගන්න? හලා ගන්නකොට එයා හලා ගන්න කොහෙන්ද? පෙට්‍රල් හලා ගන්නකොට
ඔළුවේ නහලා ගන්න. ගිනිනවා. ඔළුවේ නහලා ගන්න. ඔළුව සම්පූර්ණයෙන් ගිනි ගන්නවා. ඒ තරම් නෙවෙයි යා මොකද කරන්නේ? ඔළුවේ ඉඳන් මේ ඇඟට තමයි දාගන්නේ. හරි. එතකොට උඩ බොහෝ විට රවුමටම ගිනි ගන්නවා. උඩ බොහෝ විට රවුමටම ගිනි ගන්නවා. අපි දැන් පෙට්‍රල් ඇවිල්ලා කවුරු ගැහුවා කියලා ඉස්සරහින් ගාලා ගිනි කුර ගහනවා. ඉස්සරහින් ගාලා ගිනි කුර ගැහුවොත් මොකද වෙන්නේ? පෙට්‍රල් පාර වදිනවා. කොහටද වදින්නේ? මොන ඉස්සරහට වදින්නේ? මෙතන පිච්චෙන්නේ ඉස්සරහින්. කියන්න පුළුවන් කෙනෙක්ට කියනවා නෑ මෙයා 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 හිතාමතා ගිනි තියාගත්තා කියලා. හිතාමතා ගිනි තියාගන්න එක්කෙනා මේ සාමාන්‍ය පෙට්‍රල් ඉස්සරහට ගහගෙන ගිනි තියාගන්නේ නෑ. දානවා නම් කෙලින් ඔළුවට අහලා ගන්න. ඔළුවට හලා ගත්ත ගමන් මේ දෙපැත්තම ගිනි ගන්න. දැන් අපි හිතමුකෝ ඒ වගේ TBS එකක් ආවා කියලා. කීයක් විතර තියෙද? කකුල් දෙක අහුවෙන්නේ නැතුව අපි උඩම ගත්තොත් කීයක් විතර යනවා TBS එක? ඔළුව මුල ඔළුවටම දාලා ගන්න. ඔළුවට අත් දෙකටයි ට්‍රංක් එකටයි හැරෙනවා. TBS එක කීයක් එද? ඔළුවේ 9 යනවා. අත් දෙකේ 9 9 18ම යනවා. ට්‍රංක් එකට 18යි 18යි දෙකම යනවා. 18යි 18යි 36යි. තේරුණාද? මේකේ ඉස්සරහ පිටිපස්සේ දෙකම යනවා. ඒකොට 18යි 18යි 36ක් එතෙන්ට එනවා. අත් දෙකම යනවා. 9 9 18යි. ඔළුව යනවා. 9. ඔනේ ඔය TBS එක යනවා. හරි. එතකොට පෙට්‍රල් ගහලා ගෙන තියෙන වගේ ඔය වගේ TBS එක විතර වෙනස් වෙනවා. ඒක හොයන්න පුළුවන්. ගහලා ගෙන තිබ්බද නැත්තම් හිතාමතාම ගෙන තියාගත්තද කියන එකත් හොයන්න පුළුවන්. රයිට්. එතකොට ඔය TBS ඔය TBS එක රූල් ඔෆ් 9 වලින් මනින විදිය. හරි. තව අපි ප්‍රායෝගික භාවිතා කරන ක්‍රමයක් පාම් මෙතඩ් එක. පාම් මෙතඩ් එක. පාම් මෙතඩ් එක කියලා කියන්නේ මොකද්ද? අත්ල අත්ල. එතකොට ඔයාගේ අත්ත තියෙනවනේ. අතයි හරි මේක ඇත්තයිනේ. මෙන්න මේ අත. මෙන්න මේ ඇඟිලිත් එක්ක. මෙන්න මේ අත. මේක ලෙඩාගේ අත. අපේ අත තියලා හරියන්නේ නැහැ. ලෙඩාගේ අත තියලා බලනවා බර්න් වෙච්ච සර්ෆේස් ඒරියා එකට. බර්න් වෙච්ච සර්ෆේස් ඒරියා එකට කියලා බැලුවත් එයාගේ අතෙන් මැන්නොත් සාමාන්‍ය අතෙන් කියන බොඩි සර්ෆේස් ඒරියා එකෙන් 0.8ක් විතර වගේ තමයි. කියන්නේ ඔක අපි සාමාන්‍ය එකක් කියලා තමයි ගන්න ඕන ප්‍රායෝගික භාවිතයේදී. බොඩි සර්ෆේස් ඒරියා කියන්නේ අපේ අපේ අත තිබ්බොත් එහෙම අපේ ඇඟේ ඇඟිලිත් එක්ක සම්පූර්ණ 100 පාරක් ආසන්නව 100 පාරක් විතර තියෙනවා කියලා ගන්න. 100 පාරක් විතර තිබ්බත් අපේ සම්පූර්ණ ඇඟම වහන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් පාම් මෙතඩ් එකෙන් බලනවා කියලා ලෙඩාගේ අත තියලා බලනවා කොච්චර සර්ෆේස් ඒරියා එකක් පිච්චිලා තියෙනවද කියලා පාම් මෙතඩ් එකෙන්. මේක ගොඩක් වෙලාවට හරියන්නේ එක්කෝ TBS එක 20ට වඩා අඩු තියෙන එක්කෙනෙක්ගේ. එහෙම නැත්නම් TBS එක 80ට වඩා වැඩි තියෙන එක්කෙනෙක්ගේ. එක්කෝ TBS එක 20ට වඩා අඩු තියෙන කෙනෙක්ගේ, ඒ කියන්නේ පොඩ්ඩක් පිච්චිලා තියෙන කෙනෙක්ගේ මේක ඕකේ. එහෙම නැත්නම් ගොඩාක් පිච්චිලා තියෙන කෙනෙක්ගේ ඕකේ. ඔය මැද්ද තියෙන ඒවට මේක එච්චර හරියන්නේ නැහැ, වරදිනවා. ඇයි හේතුව? අපි මේ අත කීපාරක් තිය තිය යන්න ඕනද? අපි හිතමු 80ක් විතර මේ බොඩි සර්ෆේස් ඒරියා එක මෙෂර් කරන්න උනොත් එහෙම අපි හිතමු 60ක් විතර මොකද වෙන්නේ? අපි මේක 60 පාරක් තිය තිය යන්න ඕනේ. වැරදීමේ සම්භාවිතාව වැඩි, error එක වැඩි. එතකොට බලයි 80ක් පිච්චිලා තියෙන එකක් කොහොමද මේ මනින්නේ කියලා. කොහොමද 80ක් පිච්චිලා තියෙන එක මනින්නේ? 80ක් පිච්චිලා තියෙන එකේ අපි පිච්චිච්ච 80 නේ මේ මනින්නේ. මොකද්ද මනින්නේ? පිච්චිච්ච නැති කොටස. පිච්චිච්ච නැති 20. කියන ආසන්න ඒ ප්‍රමාණය. එතකොට පිච්චිච්ච නැති කොටස මන්නොත් එනකොට තේරුම් ගන්න පුළුවන් ඉතුරු ටික පිච්චිලා කියලා. පිච්චිලා තියෙන පොඩි ප්‍රමාණය නම් ඒ පොඩි ප්‍රමාණය බලනවා. ඒ පොඩි ප්‍රමාණය අපිට තීරණය කරන්න පුළුවන් මෙච්චරක් පිච්චිලා කියලා. එතකොට පාම් මෙතඩ් එකේ ගොඩක් කියලා සූටබල් වෙන්නේ පොඩ්ඩක් පිච්චිලා තියෙන කෙනෙක්ට හෝ එහෙම නැත්නම් ගොඩාක් පිච්චිලා තියෙන කෙනෙක්ට. එහෙම නැත්නම් මැද්ද තියෙන එකට පාම් මෙතඩ් එක
සූටබල් වෙන්නේ. එතකොට රූල් ඔෆ් 9 හෝ පාම් මෙතඩ් එකෙන් සාමාන්‍යයෙන් අපිට බලා ගන්න පුළුවන් කොච්චරක් විතර බර්න් එකක් වෙලා තියෙනවද කියලා. කොච්චරක් විතර බර්න් එකක් වෙලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. රයිට්. දැන් හරි. දැන් අපි ඉනිෂියල් ඇසස්මන්ට් එකක් කරා. අපි පේෂන් අපි කමියුනිටි ගේටියොත් ගේන විදිය අපි කතා කරා. ගෙනාවට පස්සේ ඉනිෂියල්ම අපි කරන ටික කිව්වා. දැන් අපි ඉනිෂියල් ඇසස්මන්ට් එකක් කරා. ඒ ඉනිෂියල් ඇසස්මන්ට් එකේ ABC ඇසස්මන්ට් එක තියෙනවා. එයාගේ බ්‍රීතින් සර්කියුලේෂන් කියන ඇසස්මන්ට් එක තියෙනවා. ඒක අපි ඕනම් පේෂන් කෙනෙක්ට තියෙන ඇසස්මන්ට් එකක් නේ. අම මේකේ ස්පෙෂලි බර්න් ඊට පස්සේ ඇසස්මන්ට් එක බර්න් එක තියෙනවා. දැන් බර්න් එකේ අපි සුපර්ෆිෂියල්ද පාර්ෂල් තික්නස්ද ෆුල් තික්නස්ද කියලා බලාගත්තා. TBS එක කොච්චරක්ද කියන එක බලාගත්තා. හරි. බලාගෙන දැන් අපි ඉනිෂියේට් කරන්න යනවා අපේ ට්‍රීට්මන්ට් එක. දැන් අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මෙයාගේ හීට් ලොස් එක තියෙනවා. අනික ප්‍රධාන ප්‍රශ්න තමයි මෙයාගේ තියෙන ෆ්ලූයිඩ් ලොස් එක. ඒතකොට ඉනිෂියලි අපි මේ දෙක නවත්තන්න ඕනේ. මේ ලොස් එක නවත්තන්න ඕනේ. එහෙම නැත්නම් මේ ලොස් එක වෙනුවට රීප්ලේස් කරන්න ඕනේ. දැන් ප්‍රශ්න තියෙන්නේ නවත්තනවා නම් අපිට මෙයාට මොකද්ද තියෙන්න ඕනේ? මෙයාගේ ස්කින් එකක් තියෙන්න ඕනේ. නවත්තන්න නම් ස්කින් එකක් තියෙන්න ඕනේ. දැන් ස්කින් එකක් ආව ගමන් අපිට මවන්න පුළුවන්ද? ස්කින් එක මවන්න බෑ. එහෙනම් අපිට මේක නවත්තන්න බෑ. එහෙනම් මොකද්ද අපිට කරන්න වෙන්නේ? ඒ වෙනුවට රීප්ලේස් කරන්න තමයි වෙන්නේ. රීප්ලේස් කරගෙන මැනේජ් කරගන්නවා මේක. හීට් එක සහ ෆ්ලුයිඩ් ලොස් එක. දැන් සාමාන්‍යයෙන් TBS එක අඩු ප්‍රමාණයක එක්කෙනෙක් ආව. දැන් අපි කතා කරොත් එහෙම හීට් එක ගැන හීට් ලොස් එක නවත්තන්න අපිට එකක් අඩු කරගන්න පුළුවන් මෙයාව හොඳට රැප් කරලා. හොඳට රැප් කරලා මෙයාගේ නවත්තන්න පුළුවන්. අනික දැන් මම කියන්න ඊළඟට අනික අපිට හීට් එක මෙයාට අවශ්‍ය කරන හීට් එක දෙන්න පුළුවන් අපේ ඉන් කරන ෆ්ලූයිඩ් එක වර්ම් ෆ්ලූයිඩ් එකක් ඉන් කරන්න පුළුවන්. වර්ම් එකක් ඉන් කරන්න පුළුවන් බොඩි ටෙම්පරේචර් එකට ගැලපෙන විදියට වර්ම් කරපු ෆ්ලූයිඩ් එකක් ඉන් කරන්න පුළුවන්. බර්න් එකක් වුණාට පස්සේ අපි ඒ හීට් එක මැනේජ් කරන ගමන් අපි ෆ්ලූයිඩ් තෙරපි එකට යනවා. ඒක තමයි ස්පෙෂල්ම මැනේජ්මන්ට් එක අපේ මේ බර්න් පේෂන්ට් කෙනෙක්ගේ තියෙන ෆ්ලූයිඩ් තෙරපි එක. හරි. එතකොට ෆ්ලූයිඩ් මොනවද දෙන්නේ? අපි ෆ්ලූයිඩ් වර්ග දෙකක් කතා කරලා තියෙනවා. එකක් ක්‍රිස්ටලොයිඩ්, අනික කොලොයිඩ්ස්. ක්‍රිස්ටලොයිඩ්ස් කියලා කිව්වේ මොලිකියුල ප්‍රමාණය පොඩි වුණා. උදාහරණ ක්‍රිස්ටලොයිඩ් වල උදාහරණ මොනවද? ක්‍රිස්ටලොයිඩ් සාමාන්‍ය පාවිච්චි කරන සේලයින් එක, රෙනිගලක්ටේට් එක, එහෙම නැත්නම් හාර්ට්මන් කියලා කියනවා අපි, ඩෙක්ස්ට්‍රෝස්. අපිට ක්‍රිස්ටලොයිඩ් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. කොලොයිඩ්ස් මොනවද? කොලොයිඩ්ස් මොලිකියුල වේට් එක වැඩි එවුවා. එටා ස්ටාර්ච්, ඇල්බියුමි වගේ දේවල් කොලොයි. අපි ඉනිෂියල් ස්ටේජ් එකේ බර්න් එකක් වුණාට පස්සේ මෙයාලට ඉන් කරන්නේ ක්‍රිස්ටලොයිඩ්ද කොලොයිඩ්ස්ද? ඉනිෂියලි ස්ටාර්ට් කරන්නේ ක්‍රිස්ටලොයිඩ්ද කොලොයිඩ්ස්ද? මොනවද ස්ටාර්ට් කරන්නේ? අපි ස්ටාර්ට් කරන්නේ ක්‍රිස්ටලල්. අපි කාපි බර්න් එකක් වෙච්ච කෙනෙක්ගේ කොලොයිඩ් ස්ටාර්ට් කරන්නේ. හරි.
සාමාන්‍යයෙන් TBS එක සාමාන්‍යයෙන් TBS එක 10 වගේ තියෙන කෙනෙක්ට අපි oral fluid start කරනවා. 10 වගේ තියෙන කෙනෙක්ට oral fluid එක start කරනවා. දැන් ඔය TBS එක 10 හදාගන්නේ කොහොමද කියන එක ඔයාලා දන්නවා. එයාට oral ගන්න පුළුවන්. හැබැයි TBS එක 10 වලට වඩා වැඩි නම් අපි IV fluid තමයි start කරන්නේ. අපි IV fluid start කරනවා. ඒත් IV fluid අපි හිතුමතේ දෙන්න බෑ. ඒක දෙන calculation එකක් තියෙනවා. IV fluid start කරන, ඒ කියන්නේ crystalloid start කරන calculation එකක් තියෙනවා. ඒකට නමක් කියනවා. ඒක ගොඩක් ඉස්සරලාම මුල්ම කාලේ වගේ හොයාගත්ත ෆෝමියුලා එකක් සහ දැනටත් ලෝකෙ වැඩි වශයෙන්ම පාවිච්චි කරන ෆෝමියුලා එක තමයි. ෆෝමියුලා ගොඩක් තියෙනවා. ලංකාවේ පාවිච්චි කරන ෆෝමියුලා එක තමයි පාකලන් ෆෝමියුලා එක. ලෝකෙ ෆෝමියුලා ගොඩක් තියෙනවා. හරි, මේ මුල්ම කාලේ හොයාගත්ත ෆෝමියුලා එකක් තමයි මේ පාකලන් ෆෝමියුලා එක. හැබැයි අදටත් ගොඩක් දෙනෙක් විශ්වාස කරන ෆෝමියුලා එකක් සහ වඩා හොඳ තෙරපි එකක් දෙන ෆෝමියුලා එකක් කියලා තියෙන පාකලන් ෆෝමියුලා එක. මේ ෆෝමියුලා එකට තමයි අපි ෆ්ලුයිඩ් ඉන් කරන්නේ. හරි, අපි ෆ්ලුයිඩ් ඉන් කරන්නේ. කාටරි මතකද පාකලන් ෆෝමියුලා එක? පාකලන් ෆෝමියුලා එක, පාකලන් ෆෝමියුලා එක එන්නේ මෙහෙමයි. මිලිලීටර 4ක් දෙනවා TBSA එකට. හරි, ඒකට TBSA එක වගේ 4 ගුණයක් දෙනවා මේ මේක වැඩි කරනවා මෙයාගේ තියෙන බරේ. හරි, ඔන පාක්ලන් ෆෝමියුලා එක 4 වැඩි කිරීම, බර වැඩි කිරීම TBS එක. හරි, මේකෙන් එනවනේ යම්කිසි ප්‍රමාණයක මිලිලීටර්ස් අගයක්. මේකෙන් එනවා යම් කිසි ප්‍රමාණයක මිලිලීටර් සගයක්. මේක හැදෙන්නේ සම්පූර්ණයෙන් පැය 24ක. මේක හැදෙන්නේ සම්පූර්ණයෙන් පැය 24ක. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මේ පැය 24 කියන එක? ඇත්තට මොකද්ද පැය 24 කියන්නේ? අපි ට්‍රීට්මන්ට් එක ඉනිෂියේට් කරන තැන ඉඳන් පැය 24ක්ද, මේ පුද්ගලයා බර්න් වෙච්ච තැන ඉඳන් පැය 24ක්ද? මොකද්ද පැය 24 කියලා ගන්න? අපි රෂනල් කරොත් අපි ට්‍රීට්මන්ට් එක ස්ටාර්ට් කරන තැන ඉඳන් පැය 24ක්ද, එහෙම නැත්නම් මේ බර්න් එක වෙච්ච ටයිම් එක ඉඳන් පැය 24ක්ද? අපි ෆස්ට් බර්න් එක වෙච්ච වෙලාව ඉඳන් පැය 24. දැන් මේ 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 ෆ්ලූයිඩ් කැල්කියුලේෂන්, මේ ෆ්ලූයිඩ් එක ඉන්ටේක් කරන්න හේතුව මොකක්ද? ෆ්ලූයිඩ් ලොස් එක නවත්තන්න. පළවෙනි පැය 24 තුලදී සිද්ධ වෙන ෆ්ලූයිඩ් ලොස් එක නවත්තන්න. මොකද පළවෙනි පැය 24ේදී මේ ෆ්ලූයිඩ් ලොස් එක වුණොත් හයිපෝවොලීමික් වෙනවා. හයිපෝවොලීමික් වුණොත් ඊළඟට එනවා හයිපෝවොලීමික් ෂොක් එක එනවා. හයි වොලියුම් ෂොක් එනකොට අපි අවශ්‍යතාවය තියෙන මේ හයි වොලියුම් ෂොක් එක නවත්ත ගන්න එක සහ ඒකත් එක්කම ෆ්ලුයිඩ් ලොස් එක આવත්. ඊළඟට එන ප්‍රශ්නේ මල්ටි ඕගන් ෆේලියර් එක එනවා. මල්ටි ඕගන් ෆේලියර් එකෙත් මොකද්ද ලොකුම ඉෆෙක්ට් ත්‍රෙට් එක නේද අපිට? රීනල් ඒකේ එකක් යනවා.
පිනල් ඉන්වල්මන්ට් එකක් එනවා. පිනල් ඉන්වල්මන්ට් එකක් එනවා, ඒකයි එකක් එනවා. ওই දෙක ඔක තමයි ඉන්නේ දැන්. එක්කෝ හයි වොලියමික් ෂොක් එකක් එන්න පුළුවන් මෙයාට. එකම ඕනනම් ඒකයි එකක් එන්න පුළුවන්. හරි. එතකොට මේකයි නවත්තන්න ඕනේ. එතකොට අපි ට්‍රීට්මන්ට් එක ඉනිෂියේට් කරනකොට මේ patient burn වෙලා පැයක් දෙකක් වෙන්නත් පුළුවන්. එතකොට මෙයාගේ loss එකක් වෙලා තියෙනවා. අපි cover කරනවා නේ loss එක. එතකොට අපි ඉනිෂියේට් කරන තැන ඉඳන් loss එක cover කරලා හරියන්නේ නැහැ. මොකද පැය දෙක තුනක් යනකම් එයාගේ loss එකක් තියෙනවා. ඒ loss එක cover කරන්න ඕනේ. එහෙනම් අපි පටන් ගන්නෙ burn එක වෙච්ච time එකේ ඉඳන් තමයි අපි first 24 hours කියලා ගන්න. හරි. මේ calculation එක පැය 24 කට දැන් අපි හිතමුකෝ TBSA එක 50ක් තියෙන patient කෙනෙක්ගේ අපි TBS එක 30ක් කියලා ගමු. TBS එක 30යි body surface TBS එක 30යි මෙයාගේ බර gram kilogram 50ක් එක්කෙනෙක් කියලා ගමුකෝ. හරි. එතකොට මෙයාගේ මිලිලීටර් ගාන ගත්තොත් හතර වැඩි කිරීම TBS එක 30ක් කිව්වා, බර 50ක් කිව්වා. දැන් මේ කැල්කියුලේෂන් එක කරොත් මෙයාගේ ෆ්ලුයිඩ් ඉන්ටේක් එක කීයක් වෙන්න ඕනද? 50 හතරෙන් වැඩි කරොත් 200යි. එතකොට 200 බිංදුවයි බිංදුවයි දෙවරක් බිංදුවයි දෙවරක් තුන 6යි. 6000. 6000 නේද? හරි. 6000ක් මිලිලීටර්ස් මෙයාගේ ඉන් කරන්න ඕන. මේ 6000 තමයි පළවෙනි පැය 24 ඉන්ටේක් එක. මේක ක්‍රිස්ටලොයිඩ්. මේක ක්‍රිස්ටලොයිඩ්. හොඳට මතක තියාගන්න, කොලොයිඩ්ස් ඉන් කරන්නේ නැහැ පළවෙනි පැය 24. මේක ක්‍රිස්ටලොයිඩ්. අපි යූස් කරන ක්‍රිස්ටලොයිඩ් එක තමයි බර්න් එකේ. දැන් අපි සාමාන්‍යයෙන් යූස් කරන ක්‍රිස්ටලොයිඩ් එක මොකද්ද? අපි අනික් හැම තැනදීම සාමාන්‍ය යූස් කරන ක්‍රිස්ටලොයිඩ් එක මොකද්ද? අපි 0.9 සෝඩියම් ක්ලෝරයිඩ් එක යූස් කරන්නේ. ඒ කියන්නේ අපි සේලයින් එක තමයි යූස් කරන්නේ. හැබැයි මෙතන අපි යූස් කරන ක්‍රිස්ටලොයිඩ් එක තමයි රිගලක්ටේට් එක, හාර්ට් මාන් එක. රිගලක්ටේට් එක තමයි අපි මෙතන යූස් කරන්නේ. හරි. රිගලක්ටේට් එක යූස් කරන්නේ. ඒකට හේතුව තමයි මෙයාගේ ෆ්ලුයිඩ් බැලන්ස් එකක් වෙනස් වෙනකොට මෙයාගේ ඉලෙක්ට්‍රොලයිට් ඉම්බැලන්ස් එකක් එන්න පුළුවන්. මොකද මෙයා ෆාස්ටිං ඉන්න, දැන් මෙයාට කන්න බොන්න දෙන්න ඉලෙක්ට්‍රොලයිට් ඉම්බැලන්ස් එකක් එන නිසා ඉලෙක්ට්‍රොලයිට් ඉම්බැලන්ස් එකක් ආවොත් ඊළඟට ඇරිත්මියා. ඊළඟට ඇරිත්මියා එකක් ආවොත් ඊළඟට දැන් ඊළඟට හයිපෝලිමික් කියන විතරක් නෙමෙයි ඇරිත්මියා එකක් ආවොත් මොකද වෙන්නේ ඊළඟට? ඊළඟට හය හાર્ට් ෆේලියර් එකක් එනවා. හරි. හાર્ට් ඇටෑක් එකක් එන්න පුළුවන්. එතකොට ඒක ප්‍රිවෙන්ට් කරන්න අපි මෙතනදී පාවිච්චි කරන්නේ හાર્ට්මන් සොලියුෂන් එක. රයිට්. දැන් හાર્ට්මන් එක ලීටර 6ක් දෙන්න පුළුවන් පළවෙනි පැය 24. මේ ලීටර 6ක් දෙන ක්‍රමයක් තියෙනවා. මේ ලීටර 6 කොටස් දෙකකට කඩා ගන්නවා. හාෆ් හාෆ් විදියට. ඒ කියන්නේ හාෆ් හාෆ් කැඩුවොත් කියන මෙතන 3000 ml අනිත් පැත්තේ 3000යි ml 3000ක් ml තමයි දෙන්නේ. 3000ක් ml ඊට පස්සේ අපි දෙනවා පළවෙනි 3000 පැය 8ක් ඇතුළත. පළවෙනි 3000 පැය 8ක් ඇතුළත දෙන්නේ. දෙවෙනි 3000 ඉතුරු පැය 16 තුන. රයිට්. දෙවෙනි 3000 ඉතුරු පැය 16 තුළ. හරි. දැන් අපි ගත්තොත් එහෙම හරි. මෙන්න පළවෙනි 3000. මෙන්න දෙවෙනි 3000. රයිට්. දැන් වෙලාව රෑ 8යි. දැන් වා ෂිෆ්ට් එකේ ඉන්න කෙනෙක්. 8යි දැන් වෙලාව. රයිට්. බර්න් සර්ෆේස් එක 30ක් වෙලා බොඩි සර්ෆේස් එක 30 කිලෝග්‍රෑම් 50ක් වෙච්ච කෙනෙක් වාට ඇඩ්මිෂන් එකක් වෙනවා. ඔයා 8යි. දැන් ඔයා කැනුලා කරගත්තා. දැන් ඔයාලට කියනවා TBS එක විදිහට ඉන් කරන්න කියලා ෆ්ලූයිඩ්. ඔයා කැල්කියුලේෂන් එක කරාට පස්සේ ඔයාට එනවා මෙච්චර ගාණක්. patient burn උනේ හවස 5ට. හවස 5 කැෂුවලිටි එක තමයි දැන් ඔයාට මේ ආවේ. දැන් ඔයා ෆ්ලූයිඩ් එක ඉන් කරන්න යනවා. ඔයා ෆ්ලූයිඩ් කීයක් පැයට මිලිලීටර් කීයක් ඉන් කරනවද? හවස 5ට කැෂුවලිටි උනේ. ඔයා 8යි ඔයාට ෂිෆ්ට් එකේ දැන් ඔයාගේ ලේඩා ඔයා බාරගත්තා. දැන් ඔයා ඉනිෂিয়েට් කරන්න යනවා. දැන් රෑ 8යි. දැන් ඉනිෂিয়েට් කරන්න යනවා. දැන් ඔයා ෆ්ලූයිඩ් ඉන්ටේක් එක කීයක් දෙනවද? අවල් ඉන්ටේක් එක කීයක් දෙනවද?
හදපු කෙනෙක් ඉන්නවා නම්. චුට්ටම්මට ඇහුන්නේ. 375ක් 380ක් විතර ඔව්. මල්ලි පැයකට 1000යි. පැයකට 600ක් කොහොමද? උත්තර කීපයක් එනවා. මං තාම හැදුවේ නැහැ. බලමු අපි හදමු ඔක්කොම එකතු වෙලා. හදන්න බා. හවස පහට කැෂුවල්ටි උනේ. දැන් රෑ 8යි වෙලාව. ඔයාට පින් කරන්න තියෙනවා මේ ඉන්ටේක් එක. මේක ඔයා තමයි ඩිසයිඩ් කරන්න කීය ගන්න දෙනවද කියන එක. ඔය වානි පේෂා ඔයා ඔයානි දැන් මැනේජ්මන්ට් එක කරන්න ඔයාට ඔයාට දෙන්නේ මේ ඉන් කරන්න කියලා තමයි. මේක ඉන් කරන්න කියලා. දැන් ඔයා ඩිසයිඩ් කරනවා කීයක් ඉන් කරනවද කීයක් ඉන් කරනවා. අපිට වෙන මොකුත් කන්ඩිෂන් නැහැ කියලා. දැන් මෙතන මම වෙන කතන්දරයක් කියන්න. දැන් බර්න් එකක් වෙච්චාම ඉන්ෆ්ලමේෂන් එකක් එනවා. බර්න් එකක් කියලා ඉන්ෆ්ලමේෂන් එකක් වුණාම පර්මියබිලිටි එක වැඩි වෙනවා වැස්කියුල වල. එතකොට මං වැස්කියුල කියන එක කොටස් දෙකක් අපි දන්නවා. ඉන්ට්‍රා වැස්කියුල එක්ස්ට්‍රා වැස්කියුල. ඉන්ට්‍රා වැස්කියුල එක්ස්ට්‍රා වැස්කියුල. ඉන්ට්‍රා වැස්කියුල කියන්නේ වැස්කියුල ඇතුලේ. ඒ කියන්නේ වේන් හෝ ආටරි ඇතුලේ. හරි. එතකොට වේන් හෝ ආටරි වලින් එළිය නම් ඒකට කියනවා එක්ස්ට්‍රා වැස්කියුලස්. එතන එක්ස්ට්‍රා වැස්කියුල කියන එක කොටස් දෙකක් තියෙනවා. එක්ස්ට්‍රා වැස්කියුල කියන එක ඉන්ට්‍රා සෙලියුල එක්ස්ට්‍රා සෙලියුල ඇයි මෙන්න වැස්කියුල වැස්කියුල වලින් මෙන්න අර කැඩිලා මෙන්න සෙල්ස් ටික තියෙනවා. හරි මෙන්න ආපහු මේවා ටික හැදිලා මේ පැත්තේ වේන් එළියට යනවා. දැන් මෙහෙන් එන ටික මොකද වෙන්නේ? මේ කැපිලරිස් වල මොකද වෙන්නේ? ෆ්ලූයිඩ් එක එළියට ලීක් කරනවා. මේ කැපිලරි ෆ්ලූයිඩ් එක එළියට ලීක් කරනවා. දැන් මෙහෙ මොනවද තියෙන්නේ? සෙල්ස්. මේ සෙල්ස් නෑවි නෑවි තියෙන්නේ. මේ එන ෆ්ලූයිඩ් එක මොකද කරන්නේ? මේ වගේ තියෙනවා මේ සෙල් වලට දෙනවා. තමන් අරන් ආපු ආහාර ඔක්සිජන් ටික සෙල් වලට දෙනවා. දීලා සෙල් වල තියෙන වේස්ට් ටික ගන්නවා. අරන් මොකද කරන්නේ? මේ පැත්තෙන් ඇතුළට දෙනවා. හරි. දැන් පෝෂණය පෝෂක කොටස් ටික මෙහෙම ඇවිල්ලා මේ සෙල් වලට ඇබ්සෝබ් වෙනවා. සෙල් වල තියෙන කෙමිකල් ටික ඇතුළට දෙනවා. එතකොට මේ ඇවිල්ලා මේ රතු පාටින් මම මාක් කරන යවනවාද ගොඩක් එන්නේ. මේ ඇවිල්ලා ඉන්ට්‍රා ඔය ඉන්ට්‍රා වැස්කියුල ඉතුරු ටික එක්ස්ට්‍රා වැස්කියුල. එක්ස්ට්‍රා වැස්කියුල ගේපන්. එක්ස්ට්‍රා වැස්කියුල කොටස් දෙකයි. මොකක් දෙකක්? එකක් ඉන්ට්‍රා සෙලියුල. මේ සෙල් එක ඇතුලේ මේක ඇතුලේ ෆ්ලූයිඩ් තියෙනවා. මේ සෙල් එක ඇතුලේ ෆ්ලූයිඩ් තියෙනවා ඉන්ට්‍රා සෙලියුල. ඉන්ට්‍රා සෙලියුල වල එළියේ මේ තියෙන ඒවා එක්ස්ට්‍රා සෙලියුල. මේකට කියන තව නමක් තියෙනවා. මේ එක්ස්ට්‍රා සෙලියුල මේ මේ ඒරියා වලට කියන තව නමක් තියෙනවා. මොකද ඔයාලා දන්නව එක නම් මොන ෆ්ලූයිඩ් එක කියලාද කියන්නේ? ඒකට කියනවා ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලූයිඩ් එක කියලා. එක්ස්ට්‍රා සෙලියුල ෆ්ලූයිඩ් එකට තමයි කියන්නේ ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලූයිඩ් එක කියලා. එතකොට පර්මියබිලිටි එක වැඩි වෙනකොට එක්ස්ට්‍රා වැස්කියුල තියෙන ෆ්ලූයිඩ් ලීක් වෙනවා. ඉන්ට්‍රා වැස්කියුල තියෙන ෆ්ලූයිඩ් ලීක් වෙනවා එක්ස්ට්‍රා වැස්කියුල විදියට. එක්ස්ට්‍රා වැස්කියුල විදියට ෆ්ලූයිඩ් ලීක් වුණාට සෙල් එකක් ඇතුළට ගන්න පුළුවන් තියෙන ෆ්ලූයිඩ් ප්‍රමාණය සීමිතයිනේ. සෙල් එකක් ඇතුළට ගන්න පුළුවන් තියෙන ෆ්ලූයිඩ් ප්‍රමාණය සීමිතයි. මොකද සෙල් එකේ ක්‍රියාකාරීත්වය අවිරෙනවානේ. සෙල් එක ඇතුළට ඕන ෆ්ලූයිඩ් ගන්න එයා ගන්නෑ. එන ෆ්ලූයිඩ් කලෙක්ට් වෙන්නේ කොහේද? මෙන්න මේ ඒරියා එකේ. හරි. මේ කියන්නේ ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලූයිඩ් එක කලෙක්ට් වෙනවා
ඇඟ හැම තැනම මේ කලෙක්ටීමත් එක්ක එනවා ඉදීම එකක්. මේ කලෙක්ටීමත් එක්ක ඉදීම එකක් එනවා. මේක ඕනම තැනක වෙන්න පුළුවන්. හරි, මේක ඕනම තැනක වෙන්න පුළුවන්. මේ වගේ ෆ්ලූයිඩ් කලෙක්ට් වුණොත් ඕගන් වල ෆ්ලූයිඩ් කලෙක්ට් වෙන්න පුළුවන්, හાર્ට් එකේ ෆ්ලූයිඩ් කලෙක්ට් වෙන්න පුළුවන්, එෆ්යුෂන් වෙන්න පුළුවන්, මේ නිසා ලං වල ඩිෆ්යුෂන් වෙන්න පුළුවන්. හරි, ඊට පස්සේ හાર્ට් එකේ මේ වගේ ඩිෆ්යුෂන් එකක් આવත් කාඩියෝජෙනික්, ඊට පස්සේ ෂොක් එකක් එන්න පුළුවන්. ප්‍රශ්න ගොඩක් එනවා. එතකොට පොඩි ඉෂුව එකක් තියෙන අපි ෆ්ලූයිඩ් ඉන් කරනකොටත් ප්‍රශ්නයක් තියෙනවා. ෆ්ලූයිඩ් ඉන් කරන රේට් එක අනුව ප්‍රශ්න තියෙයිද කියලා. يعني ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලූයිඩ් එක අම්බානක මේ පිරලා නම් අපි දැන් මෙතෙන්ට දුන්නොත් එimhe ඊට පස්සේ එන ක්‍රිස්ටලොයිඩ් මම කියලා තියෙනවා. ක්‍රිස්ටලොයිඩ් වලින් සාමාන්‍යයෙන් කීයක්ද ඉතුරු වෙනවා කියලා තියෙනවා. සාමාන්‍යයෙන් මම නිකන් ඔයාලට කලින් සෙෂන් වලදී කියලා තියෙයි. ක්‍රිස්ටලොයිඩ් පයින්ට් එකක් දුන්නොත් ඉන්ට්‍රා වැස්කියුල කොච්චරද ඉතුරු වෙනවා කියලා කිව්වේ. ක්‍රිස්ටලොයිඩ් පයින්ට් එකක් දුන්නොත් ඉන්ට්‍රා වැස්කියුල ඉතුරු වෙනවා කියේ කොච්චරද? මම කලින් කියලා තියෙනවා. පයින්ට් එකක් දුන්නොත් ඉන්ට්‍රා වැස්කියුල ඉතුරු වෙන කොච්චරද? සාමාන්‍ය 125. ඉන්ට්‍රාවැස්කියුල ඉතුරු වෙන 125. ඉතුරු ඔක්කොම මොකද? 175 නะ. එක්ස්ට්‍රාවැස්කියුල එනවා. එක්ස්ට්‍රාවැස්කියුල එනවා කියලා කියන්නේ මෙයා එකතු වෙනවා ඉන්ට්‍රා සෙලියුලෝ හෝ එක්ස්ට්‍රා සෙලියුල. ඒ කියන්නේ ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලූයිඩ් එක මේක එකතු වෙන්න පුළුවන්. එතකොට අපි ෆ්ලූයිඩ් දෙනකොට ඕවර්ලෝඩ් වීමක් වෙන්න පුළුවන්. හරි, මේ වගේ ඕවර්ලෝඩ් මේ ෆ්ලූයිඩ් ඉදීම එන්න පුළුවන්. එතකොට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒක දැන් ඒක අපි මෙඩිකල් ඇඩ්වයිස් යටතේ මේක දෙන්නේ. දැන් ඔයා හිතන්න මේ අපි මේ උදාහරණේ එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා හිතන්න. එහෙම ඉෂුව එකක් නැහැ. හරි, එහෙම ඉෂුව එකක් නැහැ. දැන් අපි ෆ්ලූයිඩ් දෙන්න යන්නේ. දැන් අපි ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලූයිඩ් එකට ෆ්ලූයිඩ් එකතු වෙලා අපි දුන්නොත් එහෙම තවත් ෆ්ලූයිඩ් එකතු වෙලා හොඳට මිදීම වෙන්න පුළුවන්. එහෙම ඉෂුව එකක් නැහැ මෙතන. අපි සාමාන්‍ය විදිහට මේක දෙන්න යන්නේ කියලා හිතන්න. එහෙම වුණොත් හැයකට කීයක් එනවද? 3000ක් දෙන්න ඕන. 1000යි. 3000ක් දෙන්න ඕන. රයිට්. කැෂුවලිටි වෙන කීයටද? 5 PM. දැන් වෙලා කීයද? 8 PM. 3000ක් දෙන්න ඕන. 3000ක් දෙන්න ඕන. පළවෙනි පැය කීයටද? 8ට. පළවෙනි පැය කීයටද දෙන්න ඕන? 8ට. එහෙනම් පළවෙනි පැය 8 හදන කීයනද? හවස 5 ඉඳන්. එහෙනම් 6 7 8 9 10 11 12 1. 1. පාන්දර 1යි. 1. පාන්දර එකයි. ඔන්න පළවෙනි පැය 8. හැබැයි ඔයා ස්ටාර්ට් කරන්න කීයටද? 5. 8ට. 8ට ස්ටාර්ට් කරන්න. එහෙනම් පැය කීයක් ඇතුළත් දෙන්න ඕන දැන් මේක? 5ක් ඇතුළත්. 5ක්. පැය 5ක් ඇතුළත ඔයා කොච්චරක් ඉන් කරන්න ඕනද? 600ක්. 600. 3000ක් ඉන් කරන්න ඕනේ. එතකොට 3000 බෙදීම 5 600ක්. පැයකට මිලිලීටර 600ක්. දැන් ප්‍රශ්නයක් තව. පැයකට මිලිලීටර 600ක් කියලා කියන්නේ පයින්ට් එකකට වැඩි වඩය දෙන්න ඕන. එතකොට බලන්න ඕන දාලා තියෙන කැනියුල එක කොහොමද කියලා. හරි, අර පයින් 600 දෙන්න පුළුවන්. 600ක් වගේ නම් සාමාන්‍යයෙන් පයින්ට් ගන්න දෙන්න පුළුවන් පැයකින්. ඒක අපි දන්නවනේ සාමාන්‍යයෙන් නෝමල් සෙලම් පයින්ට් එක පැයකින් දෙන්න පුළුවන්. හරි, දැන් හිතන්න බොඩි සර්ෆේස් ඒක 60ක් එක්කෙනෙක් ආවා කියලා. කිලෝග්‍රෑම් 50ක් එක්කෙනෙක් බොඩි සර්ෆේස් ඒක 60ක්. 60ක් වුණොත් මේක මොකද වෙන්නේ? අපි දැන් කතා කරේ බොඩි සර්ෆේස් එක 30 එක්කෙනෙක් මේ කතා කරේ. 60ක් වුණොත් මොකද වෙන්නේ? මේක ඩබල් වෙනවා. ඩබල් වෙනවා. එතකොට මිලිලීටර් 6000ක් දෙන්න ඕනේ. මිලිලීටර් 6000ක් දෙනවා කියන්නේ දැන් මොකද්ද? මිලිලීටර් 1200ක් 200ක් දෙන්න ඕනේ. අන්න ඉෂුව එකක් එනවා. අන්න ඉෂුව එකක් එනවා. මිලිලීටර් 1200ක් දෙනකොට කැනියුලා එකක් ඇද්ද? මදි. ආ, එහෙනම් ඔයාලා බොඩි සර්ෆේස් ඒරියා එක ගණනය කරනකොටම ඔළුවට එන්න නම් මේක විශේෂයෙන් ගොඩක් ඕන වෙන්නේ. මේවා ඕන වෙන්නේ ගොඩක් ETU වල ඉන්න අයට. මේක ETU එකේ මැනේජ් කරලා තමයි ගොඩක් වෙලාවට බෝඩ් එකට එන්නේ. ඒ වුණත් මම ඔයාලට කියන්නේ මේ මේ අයිඩියා එක අරන් තියාගන්න. කවදා හරි දවසක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. හරි, මේක ගොඩක් ඕනේ. ETU එකේ ETU ඉන්න එක්කෙනා තමයි මේක මැනේජ් කරලා ඊට පස්සේ ඔය පළවෙනි ටිකේ ඔය කතන්දර ටික ඔක්කොම ETU එකේ කරන්න. වාඩ් වට එවන්නේ නැහැ නේ ගොඩක් වෙලාවට. හැබැයි සමහර හොස්පිටල් වල නම් ETU වෝඩ්ස් ඔක්කොම එකක් නිසා ස්ටාර්ට් කරන්න පුළුවන් වේ. ලංකාවේ බහුතරයක් හොස්පිටල් වල ETU තියෙන නිසා ETU බලලා තමයි එන්නේ.
එහෙම නොවෙන තෙන්න පුළුවන් ආවත් ඉතින් ඔන්න ඔන්න තමන්ට හරි ස්මාර්ට් විදිහට මැනේජ් කරගන්න පුළුවන් හරි එහෙම එනකොට තේරුම් ගන්න ඕන පරිසවසර 60ක් තියෙන කෙනෙක්ගේ බෑ මට වන් කැනියුලා වලින් දෙන්න මොකද 1200ක් ඉන් කරන්න ඕන 1200ක් ඉන් කරගන්න බැරි වෙනවා එක කැනියුලා එකේ හරි පයින්ට් දෙකමාරක් දෙන්න ඕන වැඩේ කරගන්න අමාරුයි මොකද කැනල් එක දෙකක් දාගන්න ඒක ඉනිෂියල් ස්ටේජ් එකේම කරගන්න මොකද මේ වගේ පේෂන්ලා ඕනෑම වෙලාවක මොකද්ද වෙන්න පුළුවන් එක ෂොක් වෙන්න පුළුවන් හයිපොලිමික් ෂොක් එකක් වෙන්න පුළුවන් එනිසා ෂොක් එකක් ආවොත් ඔක්කොම වේන්ස් ටික කලැප්ස් වෙනවා කැනුලා දාගන්න හම්බ වෙන්නේ එක්ස්පර්ට් කෙනෙක් තවත් දාගන්න හරි අමාරු වෙනවා කලැප්ස් වුණාට පස්සේ කලැප්ස් වෙන කලින් එක්ස්පර්ට් කෙනෙක්ට දාගන්න පුළුවන් චූටි වේන් එකක් තිබ්බත් එයා දාගන්න හැබැයි කලැප්ස් වුණාට පස්සේ එක්ස්පර්ට්වත් දාගන්න අමාරුයි හේතුව ඇයි මේ හිතන්නේ මේ කැනලා දැම්මත් ඉන්ද උඩ කියලා හිතා ගන්න බැරි වෙනවා ඇයි බ්ලඩ් ෆ්ලෝ එකක් නෑ බ්ලඩ් නවතිලා ඉන්ද උඩ කියලා හිතා ගන්න අමාරු වෙනවා එතකොට ඒ වෙලේට අමාරුයි හරි දාගන්න ඉන්නවා හරි දාගන්න ඉන්නවා නමුත් අමාරුයි ඒ නිසා හැබැයි අමාරු වැටෙන කලින් අපි ඉස්සලාම කැනුලා කරගන්න ඒ නිසා සාමාන්‍ය බොඩි සර්ෆේස් ඒරියාක් 40ට වඩා වැඩි නම් 40ට වගේ වඩා වැඩි නම් ඒක ඉනිෂියල් ස්ටේජ් එක මම අර මුලින් කිව්වේ ඒක බොඩි සර්ෆේස් ඒරියා කැල්කියුලේෂන් එක රූල් ඔෆ් 9 වලින් ආසන්න වශයෙන් බලන්න කීයක් තියෙනවා කියලා 40ට වඩා වැඩි නම් මොකද කරන්නේ දාගන්න කැනුලා දෙකක් වැඩි වෙන්නේ නැහැ ඔක 10 40 වගේ අතර නම් ඔයාලට එක එක කැනුලාකින් වගේ මැනේජ් කරගන්න පුළුවන් හැබැයි 40ට වඩා වැඩි කියලා ඔයාලට තේරුණොත් කැනුලා දෙකක් ඉන් කරගන්න ඒක මෙඩිකල් ඔෆිසර්ම කියනකම් ඉන්න අවශ්‍යතාවයක් නැහැ ඔයා දැක්කනම් ඉනිෂියලි ඔයාලට පේෂන්ට් දකිනකොටම මේක 40ට වැඩි දාගත්ත කැනුලා දෙකක් වයිට් බෝ කැනුලා දෙකම දාගන්න දාලා ඉන් කරගන්න රයිට් ඔන්න පාන්දර එකට මේ 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 එක්සැම්පල් එක විදිහට පාන්දර එකට 600 ගාන ගියා පාන්දර එක වෙනකොට පළවෙනි 3000 මිලිලීටර ඉවරයි දැන් පටන් ගන්නෙ දෙවෙනි පැය 16 එහෙනම් පාන්දර දෙකේ පැයට ඔයා කීයක් ඉන් කරනවා පාන්දර දෙකේ පැයට ඔයා කීයක් ඉන් කරනවාද මොකද කැල්කුලේෂන් එක දෙකේ පැයට දාන කැල්කුලේෂන් එක මොකද පාන්දර දෙකට 120 3000 බෙදීම දාස තුන්දා බෙදීම දාස දාස එන උත්තරේ 185 185 185ද එන උත්තරේ 185 කියලා කියන ඔය කැල්කුලේෂන් එකෙන් එන උත්තරේ කොහම හරි හරි 185 කියලා ගත්තොත් මේක ඉතුරු පැය 16 ආගියරි මයික් එක දිගටම ඔන්ලා තියෙනවා ෂූටක් ඔෆ් කරගන්න ඉතුරු පැය 16 මේක දෙනවා හරි මේක දෙනකොට තව අපිට බලන්න දේවල් කීයක් තියෙනවා දැන් මේක දෙනකොට අපි දැනගන්න මේක දෙන්නේ ඇයි අපි හයිපෝ වොලියුමික් එක තියෙනවා නම් හයිපෝ වොලියුමික් එක රිකවර් කරන්න තමයි මේක දෙන්නේ හැබැයි අපි අතෙන් ඕනනම් බොඩි සර්ෆේස් කැල්කුලේෂන් එක වරදින්න පුළුවන් බැරිද පුළුවන් අපේ අතින් ෆ්ලුයිඩ් කැල්කුලේෂන් එක වරදින්න බැරිද පුළුවන් හරි ඔබ මොනවද මේ AI වලින් හදන සමහර ඒවාත් වරදිනකොට නේ මැනුවල් හදන දේවල් වරදින්න පුළුවන් වැඩ කරන මිනිස්සුන්ට වරදින්න වරදින්න පුළුවන් ඉතමතන මේ මිනිස්සු වරද්දන්නේ වැරදීම සිද්ධ වෙන්න පුළුවන් ඒක නීති මේ වචෙන් මොකක් ඒක කොච්චර දුරකට හරිද වැරදිද කියන එක නේ මම කියන්නේ වරදින්න පුළුවන් හරි බැරි නෑ පුළුවන් ඕනනම් එහෙම එකක් බොඩි සර්ෆේස් එක වරදින්න පුළුවන් ෆ්ලූයිඩ් කැල්කියුලේෂන් එක අපේ වරදින්න පුළුවන් වෙනද පේෂන්ට් එක තාම මොනව හරි ප්‍රශ්න තියෙන කෙනෙක් වෙන්න පුළුවන් මෙයා ඕල්රෙඩි ඩිහයිඩ්‍රේට් වෙලා හිටපෙක් කෙනෙක් වෙන්න පුළුවන් දන්නේ නැහැ දැන් කලින් ඩෙන්ගු හැදිලා හිටපෙක් කෙනෙක් වුණාද කියලා ඕල්රෙඩි ඩිහයිඩ්‍රේට් වෙලා හිටපෙක් කෙනෙක් වෙන්න බර්න් වෙන්න පුළුවන්
හරි දවස් කීපයක් කන්න බොන්න නැතුව පිච්චේලා හවෙන්න ඕයි කියන්න බෑ. ඕන කතන්දරයක් වෙන්න පුළුවන්. දැන් එහෙම ප්‍රශ්න දැන් මොකද ඌ ඇසෝසියේට් වෙලා නෙන්නේ. දැන් එහෙම ප්‍රශ්නත් එක්කත් වෙනවා ලින්ක්. අතට අපි ෆ්ලුයිඩ් ඉන්ටේක් එක දෙනකොට මෙහෙන් මේ ෆ්ලුයිඩ් ඉන්ටේක් එක දෙනකොට ඇඩිකුවේට් ෆ්ලුයිඩ් ඉන්ටේක් එකක් ඇඟ ඇතුලේ තියෙනවද කියලා මොනිටර් කරගන්න අපිට එක පැරාමීටරයක් භාවිතා කරන්න පුළුවන්. අපේ හීමොඩයිනමික් පැරාමීටර්ස් ටික භාවිතා කරන්න පුළුවන්. මොනවද හීමොඩයිනමික් පැරාමීටර්ස් ටික? බ්ලඩ් ප්‍රෙෂර් එකයි පල්ස් රේට් එකයි ආධාරයෙන් අපිට යමක් ගන්න පුළුවන්. හැබැයි දැන් පේෂන් ඉන්නේ බය වෙලා. පේෂන් ඉන්නේ බය වෙලා. හරි. ඊට අමතරව පේෂන්ට සුපර්ෆිෂියල් පාර්ෂල් තික්නස් තියෙනකොට සුපර්ෆිෂියල් හා පාර්ෂල් තික්නස් බර්න් වෙලා තියෙනකොට බර්න් එක නර්වස් ඉතුරු කරනවා. අපි දන්නවා නර්ව් සප්ලයි කොහට තියෙන්නේ? ඩර්මිස් එකට තියෙන්නේ. නර්ව් සප්ලයි එක ඩර්මිස් එකට තියෙන්නේ. බ්ලඩ් සප්ලයි එක ඩර්මිස් එකට තියෙන්නේ. එතකොට අපි හිතන්න පාර්ෂල් තික්නස් එකක් වුණා කියලා. පාර්ෂල් තික්නස් එකක් වුණොත් නර්ව් කෑලි ඉතුරු වෙයිද? නර්ව් කෑලි අයින් වෙලා තියෙයි. ඩර්මිස් එකේ නර්ව් ඉතුරු වෙලා තියෙයිද? නර්ව් සම්පූර්ණයෙන් අයින් වෙලා තියෙයි. ඉතුරු වෙලා තියෙන නර්ව් ඉතුරු වෙනවා. නර්ව් ඉතුරුනොත් මොකද වෙන්නේ? පේන් පේන් කියන නර්ව් ස්ටිමුලේට් වෙනවා. නර්ව් ස්ටිමුලේට් වෙනවා. නර්ව් ස්ටිමුලේට් වුණොත් පට්ට පේන් එක. ඒ කියන්නේ සුපර්ෆිෂියල් පේන්, පාර්ෂල් තික්නස් පේන් කියන්නේ මාරම පේන්. ඒතර පේන් එක වැඩි වෙනකොට අපි දන්නවා මොකද්ද වෙන්නේ? බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙන්නත් පුළුවන්. පල්ස් රේට් වැඩි වෙන්නත් පුළුවන්. ඒතර හීමොඩයිනමික් එක අපිට යම්කිසි ප්‍රමාණයක ආයිඩියාක් ගන්න පුළුවන්. බැරි නෑ. ගන්න පුළුවන්. හීමොඩයිනමික් මෙයා බීපී අප්. එතකොට අපි දන්නවා හයිපෝලීමික් එකක් යන්න තියෙන සම්භාවිතා. අද අපි මේ මේ මේක දෙන්නේ ඇයි ඇත්තරම? ෆ්ලූයිඩ් මැනේජ්මන්ට් දෙන්නේ ඇයි? අපි මූලික පරමාර්ථ මාර්ග ෆ්ලූයිඩ් මැනේජ්මන්ට් දෙන එක හයිපෝලීමික් ෂොක් යන එක නවත්ත ගන්න. ඒක තමයි බේසික් එක. හරි? හයිපෝලීමික් අපි දැන් පැරමීටර්ස් බලපුවම හීමොඩයිනමික් එක පල්ස් රේට් අප් වෙලා තියෙනවා. බීපී අප් වෙලා තියෙනවා. හැබැයි පාර්ෂල් තික්නස් එකක් තියෙන කෙනෙක්ගේ ඕ ඔටෝමැටිකලි අප්ඩේට් වෙනවා, අප් වෙනවා. හේතුව තමයි මෙයා පට්ට පේන් එකක් ඉන්නේ. ඒ නිසා සුපර්ෆිෂල් බර්න්, පාර්ෂල් තික්නස් බර්න් වෙලා ඉන patient ලට මොනවද දෙන්න ඕනේ? මං කිව්වා නාකොටික් ඇඩ්මිනිස්ට්‍රේෂන් කරන්න. හැබැයි ලොකු වොලියුම් වලින් දෙනවද? නෑ, පොඩි වොලියුම් වලින් දෙන. ඒක මෙඩිකල් ඇඩ්වයිස් එක හම්බු වෙවට කීයක්ද දෙන්නේ කියන. නමුත් ඔය ඔළුවේ තියාගන්න මෙයාට දෙන්න ඕනේ මෝෆින් පෙතිඩින් අපි දෙන්න ඕනේ. හැබැයි දෙනකොට ලොකු amount වලින් දෙන්න. දැන් සාමාන්‍ය අපි ලොකු amount වලින් දෙනවනේ සාමාන්‍ය pain වලට. මේකෙත් දෙන්නේ නෑ. මේකේ පොඩි පොඩි වෙන දෙන්න. මොකද මේකෙම side effect, මේකෙම complication එකක් තියෙනවා. මොකද්ද? respiratory arrest එකක් වෙන්න පුළුවන්. ඒ නිසා පොඩි amount වලින් තමයි දෙන්නේ. දැන් full thickness එකක් වෙලාව කියන්නකෝ. full thickness වෙලා patient කෙනෙක්ට මොකද වෙන්නේ? pain එක එන්නක දැනෙනවා. pain එක අඩුයි. ඇත්තටම full thickness වෙලා ඉන්න කෙනෙක්ට pain එක එහෙනම් shock නේ. burn වෙනවනම් full thickness එකම වෙලා වෙන්න ඕනේ. එතකොට කැක්කමක් නැහැ. හරි. කැක්කමක් නැහැ. හැබැයි එතනින් එහාට වෙන දේවල් ඊට වඩා දරුණු. එහෙනම් ඇත්තටම බර්න් එකද පේන් එක තියෙන එකද හොඳ? පේන් එක නැති එකද හොඳ? බර්න් එකක් වෙලා ආවට පස්සේ පේන් එක තියෙන එක පේන් එක තියෙන එක හොඳයි. මොකද යකාගේ ගිහිල්ලා තියෙන එක්කෝ ඩර්මිස් එක, සෝරි, එක්කෝ එපිඩර්මිස් එක නැත්තම් ඩර්මිස් එකෙන් කොටසක් ගිහිල්ලා තියෙන්නේ. හරිද? පේන් එක නෑ කියලා කියන්නේ බෝල් තික්නස් ගිහිල්ලා. ඒ කියන්නේ කතන්දරයේ සංකීර්ණයි. හරි. අපි පස්සේ කාලෙදි මේක වෙනස් කරගන්නවා. සමහර පාර්ෂල් තික්නස් තියෙන බෝල් තික්නස් කරගන්නවා අපි හිතලා. ඒක මම පස්සේ කියන්න. හරි. එතකොට මං කිව්වේ හීමොඩයිනමික් ස්ටේබල් කියලා අපිට හිතෙන්න පුළුවන්. ඒකෙන් හරි, ඒකෙන් ගන්න පුළුවන් මෙයාගේ ෆ්ලූයිඩ් වොලියුම් එක ඕකේ කියලා. හැබැයි අපිට තව ක්‍රමයක් තියෙනවා. මෙයා ඇත්තටම හයි වොලියුමික් එකේදී ඉන්න නැත්නම් ෆ්ලූයිඩ් එක හරියටම මෙයාගේ යනවද කියන එක බලාගන්න. මොකද්ද පැරාමීටර්?
यूरिन यूरिन आउटपुट, वेरी गुड। यूरिन आउटपुट को चरा दो ऑप्टिमल लगे अब क्या किया गन किया क्या आउटपुट करें क्या करती है बॉडी से क्या करती है ml पर किलोग्राम राइट। एक मात्र कर यानी 0.5 ml पर kg बराबर මෙන්න මේක තියාගන්න. එතකොට දැන් මේ පුජ්‍යලයා කිලෝග්‍රෑම් 50ක පුජ්‍යලයක්නේ. එහෙනම් අඩුම තරමේ මෙයාගේ යූරින් අවුට්පුට් එකක් තියෙනවද? මෙයා දැන් කිලෝග්‍රෑම් 50ක කෙනෙක්නේ. යූරින් අවුට්පුට් එකක් තියෙනවද? එකක් තියෙනවද? 25ක් මිලිලීටර්ස්ක් තියෙනවා. දැන් මීට වඩා වැඩි වෙන්න ඉඩ තියෙනවා. මොකද අපි ආහාරෙන් 600ක් ඉන් කරනවා. එතකොට මීට වඩා වැඩි වෙන්න පුළුවන්. හැබැයි දැන් අපි දැන් සාමාන්‍ය ධන න්‍යාය නම් ආහාරෙන් 600ක් ඉන් කරනකොට මෙහෙන් 400ක්වත් යන්න බෑ. හැබැයි එහෙම යන්න හේතුවක් නැහැ. මොකද අපි දෙන ෆ්ලූයිඩ් ආහාර ඉවපරේට් වෙනවා. භාගයක් ඉවපරේට් වෙලා කලින්ම දැනුත් දෙන ඒවා ඉවපරේට් වෙනවා. හීට් එකත් එක්ක යනවා ලොකු ලොස් එකක්. එතකොට ඒ ලොස් එක ගියාට පස්සේ ඇඟ ඇතුළේ අඩුම තරමේ 25 ml ක් යන්න ඕනේ. දැන් 25 ml එන්නේ නැහැ. මොකද වෙන්නේ 25 ml එන්නේ නැහැ නේ වැඩි කර ගන්න ඕනේ කියලා දෙනවා ලැසික්ස් එක. මොකද වෙන්නේ 25 ml එන්නේ නැහැ නේ. 25 ml එන එක වැඩි කර ගන්න දෙනවා ලැසික්ස් එකක්. ලැසික් තුන ගම් මොකද වෙන්නේ 25 ml වලට වැඩි. මේක එනවා 100ක් විතර වගේ එනවා. මොකද වෙන ප්‍රශ්නේ? යූරින් අවුට්පුට් එක එනවා. මොකද ප්‍රශ්නේ? ඇතුළේ ෆ්ලූයිඩ් එකට මොකද වෙන්නේ? මේ ඇදලා ගත්තේ මොකද්ද මේ? මේ ඇදලා ගත්තේ ඇතුළේ තිබ්බ ෆ්ලූයිඩ් එක. දැන් ඇත්තටම ඇතුළේ මොකද වෙලා තියෙන්නේ? ෆ්ලූයිඩ් මදි. ඇතුළේ ඇත්තටම ෆ්ලූයිඩ් මදි නිසා තමයි මෙයා 25 ගන්න එළියට දෙන්නේ. හැබැයි අපි මෙයා 25 ගන්න දෙන නිසා මදි නිසා ලැජික්ස් එකක් ගාලා ඇතුළේ තියෙන ෆ්ලූයිඩ් එක ආයෙ ඇදලා ගන්න. ආයෙ මොකද වෙන්නේ ඇතුළේට? ආය ඇතුළේ ෆ්ලූයිඩ් නැතින ආය ඇතුළේ හයි වොලියමික් යන්න ගන්න. හරි අනෙක් කේස් එක දැන් අපි හිතමුකෝ මේ 5-10 විතර වගේ අවුට් එකක් තියෙනවා කියලා. ওই 5-10 විතර අවුට් එක තියෙනකොට මං අර සීරම් ඉලෙක්ට්‍රොලයිට් කියන ඒ සෙෂන් වලදී මම ඔයාලට පැහැදිලි කරා. මේ 5-10ගේ අවුට් එකක් තියෙනකොට ඇතුළේ මොනවද එකතු වෙන්නේ? සීරම් ක්‍රියටිනින් වගේ එකතු වෙනවා. හරි සීරම් ක්‍රියටිනින් වගේ එකක් තියෙනවා. මේ සීරම් ක්‍රියටිනින් වගේ ඒවා එකතු වෙලා මොකද කරන්නේ? ඒගොල්ලෝ ඇටැක් කරනවා ආපහු රීනල් වලට. ඒ වගේම ලැසික්ස් ඇඟට දුන්නාට පස්සේ ලැසික්ස් මොකද වෙන්න ඕන? මෙටබොලික් වෙන්න ඕන. ලැසික් මෙටබොලික් වුණාට පස්සේ ලැසික්ස් වලින් හැදෙන මෙටබොලික් නිසා හැදෙන අපද්‍රව්‍ය කෙලිම ඇටැක් කරනවා නැවත රිනල් එකට. එතකොට එකක් ක්‍රියටිනින් වැඩි වීම නිසා අනික ලැසික්ස් නිසා ලැසික්ස් මෙටබොලික් පාර්ට් එක නිසා හැදෙන අපද්‍රව්‍ය නිසා නැවත ඒක රිනල් එකට බලපාලා ලැසික්ස් නිසා ඒකේ යන්න පුළුවන්. හරි ලැසික්ස් නිසා ඒකේ යන්න පුළුවන්. ඒ නිසා මේ වගේ වෙලාවට ඩයරෙටික්ස් දෙන්නේ නැහැ අපි. අපි කරන්නේ මෙහෙමයි. ඕකේ තියෙනවා දැන් ඕකේ අපි බලන්න ඕනේ patient ගේ තියෙන condition අනම්මනම් ප්‍රශ්නත් එක්ක. ඉතින් medical team එකක් ඉන්නවනේ මේකට. මේකේ medical officer කෙනෙක් ඉන්නවා, senior medical officer කෙනෙක් ඉන්නවා, consultant කෙනෙක් ඉන්නවා. ඒතර ඒගොල්ලොන්ගේ තියෙන ඒ step අනුව ඒගොල්ලන්ගේ තියෙන දැනුම experience එක සහ ඒගොල්ලොන් manage කරලා තියෙන විදිහ අනුව ඒගොල්ලෝ දන්නවා මේ විදිහ මේ විදිහ මේ විදිහ කියලා. නමුත් මම කියන්නේ ඔයගොල්ලන්ට දැන් මේ කියන guide එක වෙනස් වෙන්න පුළුවන්. වෙනස් කියන්නේ ඕල්ට වෙන්න පුළුවන්. අපි ඕන ඕන වෙලාවක කතා කරන guide එක පොතේ තියෙන මේ guide එක මෙහෙම තිබ්බට ඔක ලෙඩාගෙන ලෙඩාට ඕල්ට වෙනවා. හරි නමුත් බේස් එක දැනගෙන ඉන්න. ලැසික්ස් දුන්නොත් ඔය වගේ ඉෂුව එකක් එනවා. අපි දැකලා තියෙනවා ඒකේයි ඒකේයි යනකොට ලැසික්ස් දෙනවා දැකලා තියෙනවා. ඒකේයි එකක් යනකොට ලැසික්ස් දෙනවා දැකලා තියෙනවා. හරි හැබැයි ඒක දෙන්නේ වෙන පැරාමීටර්ස් ගලප 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 තමයි දෙන්නේ. හැබැයි අපි දැනගන්න ඕනේ ලැසික්ස් දෙනකොට මොකද වෙන්නේ. ඒකේයි පාට් එක තව වර්ස් වෙන්න පුළුවන් කියන අයිඩියා එක අපේ ඔළුවේ තියෙනවා. හැබැයි අපි දෙනවා පොඩි amount දෙනවා. සමහර අවස්ථාවලදී දෙනවා.
ප්‍රායෝගිකව. ඒක පේෂන්ගේ තියෙන වෙන ඇසෝසියේටඩ් ෆැක්ටර්ස් එක සංසන්දනය කරලා තමයි දෙන්නේ. හරි. මේ වගේ තැනක දුන්නොත් නැවත ඒකයි පාට් එකක් එන්න පුළුවන්. දැන් එතකොට ෆ්ලූයිඩ් ඉන් කරනකොට ආහාරයෙන් ෆ්ලූයිඩ් ඉන් කරනකොට මෙහෙන් අවුට්පුට් එක නැත්තම් දැන් මොකද කරන්න ඕනේ අපිට? ආහාරයෙන් 600 ගන්න දෙනවා. දැන් මෙහි අවුට්පුට් එක නැහැ. දැන් මොකද කරන්න ඕනේ? අපි ඉන්ටේක් එක වැඩි කරන්න වෙනවා. මොකද අපි දන්නේ නැහැ හරියටම බර්න් එකුනේ 5ටද කියලා. බර්න් එකුනේ 5ට කියලා මේ ඇඩ්මිට් කරන කෙනා තමයි කියන්නේ. හරි, මමත කියලා ඔගේ බර්න් එක හතරට වෙලා තියෙන්න පුළුවන්. පැය කඩුවක්. ලොකු ෆ්ලූයිඩ් එකක් අඩු වෙලා තියෙන. දැන් එයා පැයක් අඩුවෙන් කියලා තියෙන. එතකොට අපි දැන් මේක පැය පහෙන් දෙන්න කතා කරේ. පැය පහෙන් දෙන්න ගියොත් 3000 වෙදීම 5 600යි. ඇත්තට මේක වෙලා තියෙන හතරට නම් අපි මේක පැය හතරකින් දෙන්න ඕනේ. පැය හතරකින් දෙන්න ගියොත් 3000 වෙදීම 4. ඒ වුණොත් 750යි. ඒ කියන්නේ අපි කලින් දුන්නේ 600යි. ඇත්තටම බැලුවොත් 750ක් දෙන්න ඕනේ. මිලිලීටර 150ක ලොස් එකක් තියෙනවා. මිලිලීටර 150 කියන්නේ ලොග් ගන්න. සමහර තේ මිලිලීටර 150 ලොස් එක නිසා වෙන්නේ නැති මේ අවුට්පුට් එක එන්නේ නැත්තේ. අපි දන්නේ නැහැ මේවා කැල්කියුලේෂන් කරන මං කියේ වරදින්න පුළුවන්. එතකොට අපි ආහාරයෙන් 600 ගාන ෆ්ලූයිඩ් එක ඉන් කරන ගමන් බලනවා මෙයාගේ AKI පාට් එක යනවාද කියලා. මෙයාගේ AKI පාට් එක යනවාද කියලා බලනවා. මෙයාගේ AKI පාට් එක යනවා නම් මෙයාගේ ෆ්ලූයිඩ් බැලන්ස් එක යූරින් අවුට්පුට් එකට ටැලි කරන්න ඕනේ. ඒක මෙඩිකල් ඇඩ්වයිස් අරන් තව ඉන්ක්‍රීස් කරනවද මොකද්ද කරන්නේ කියන එක බලන්න. ඉන්ක්‍රීස් කරනවද එහෙම නැත්නම් ලැසික්ස් දීලා බලනවද කියන එක බලන්න. හැබැයි ඕගොල්ලෝ දැනගෙන ඉන්න මෙහෙම දුන්නොත් මෙහෙම වෙනවා. ICM කියලා මේක ICM එකක් නෑ. ඔක වැඩි කරන්න පුළුවන්. මොකද කැල්කියුලේෂන් වරදින්න පුළුවන්. ටයිම් පීරියඩ් වෙනස් වෙන්න පුළුවන්. ඒ අනුව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි බේස් එක දැනගෙන ඉන්න. රයිට්. ඔන්න ඔහම ෆ්ලූයිඩ් කැල්කියුලේෂන් එක කරනවා පළවෙනි පැය 24ට. ඔය ෆ්ලූයිඩ් කැල්කියුලේෂන් එක මොකක් හරි ඩවුට්ෆුල් තැනක් මොකක් හරි තියෙනවද? ඔය ෆ්ලූයිඩ් කැල්කියුලේෂන් එක මොකක් හරි නොතේරුණ කතන්දරයක් තියෙනවද? හරි, ෆ්ලූයිඩ් කැල්කියුලේෂන් එකේ අවුලක් නැත්තම් පළවෙනි පැය 24 අපි මංකුවක් ක්‍රිස්ටලොයිඩ් එක දෙන්නේ. ක්‍රිස්ටලොයිඩ් එක දීලා ඊළඟ පැය 24ෙන් තමයි අපි කොලොයිඩ්ස් පටන් ගන්න. ඊළඟ පැය 24ෙන් තමයි කොලොයිඩ්ස් පටන් ගන්න. හරි, මේ කොලොයිඩ්ස් දෙන්න හේතුවක් තමයි දැන් මොනවද අපේ නැති වෙලා තියෙන්නේ? දැන් ස්කින් එක බර්න් වෙලා ගිහිල්ලා කියලා කියන්නේ මොනවද නැති වෙලා තියෙන්නේ? ඇඟේ තියෙන ප්‍රෝටීන් ගොඩක් ලොස් වෙලා තියෙනවා. හරි, ඇඟේ තියෙන ප්‍රෝටීන් ගොඩක් ලොස් වෙලා තියෙනවා. ඇඟේ ප්‍රෝටීන් ගොඩක් ලොස් වෙලා කියලා කියන්නේ විශේෂයෙන්ම ඇල්බියුමින්. ඇල්බියුමින් නිසා මොකද්ද කරන්නේ අපේ? ඇල්බියුමින් ගොඩක් වෙලාට මොනවද කරන්නේ? ඉන්ට්‍රාවැස්කියුල ඔන්කොටික් ප්‍රෙෂර් එක තියාගන්නේ ඇල්බියුමින් වලින්. ඒ කියන්නේ ජලාංශු ඉන්ට්‍රාවැස්කියුලර් රඳවා ගන්න ඇල්බියුමින් වලින්. දැන් අර ෆ්ලූයිඩ් ලොස් එක ඇඟේ රිකවර් කරාට පස්සේ පළවෙනි පැය 24 ඇතුළත තුළ ඊළඟට මොකද වෙන්න ඕන? තවදුරටත් ෆ්ලූයිඩ් ලොස් එක නවත්වා ගන්න, තවදුරටත් ෆ්ලූයිඩ් ලොස් එක නවත්වා ගන්න ඔන්කොටික් ප්‍රෙෂර් එක වැඩි කර ගන්න ඕන. තවදුරටත් ෆ්ලූයිඩ් එක නවත්වා ගන්න ඔන්කොටික් ප්‍රෙෂර් එක වැඩි කර ගන්න ඕන. ඔන්කොටික් ප්‍රෙෂර් එක වැඩි කර ගන්න අපි කොලොයිඩ් එකක් ඇල්බියම් එකක් වගේ දෙනවා. දෙවෙනි කාරණේ ලොකු ප්‍රෝටීන් ලොස් එකක් තියෙනවා ඇඟේ. ඊළඟට මොකද වෙන්න ඕනේ? ওই ප්‍රෝටීන් එක හැදෙන්න ඕනේ අපේ හැම හැදෙන්න ඕනේ අවශ්‍ය කරන ප්‍රෝටීන් ඉන්ටේක් එකක් තියෙන්න ඕනේ. ඒ ප්‍රෝටීන් ඉන්ටේක් එකත් ඕකෙන්ම ගන්න පුළුවන්. හරි, ඊට පස්සේ දෙවෙනි පැය 24 ඇතුළත අපිට කොලෙජ් පටන් ගන්න පුළුවන්. ඒ කොලෙජ් පටන් ගන්න රෙජිම් එක එක තත්ත්වය අනුව, පේෂන්ගේ කන්ඩිෂන් එක අනුව, පේෂන්ට වෙලා තියෙන දේවල් අනුව වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒක කොලොයිඩ්ස් ප්ලස් ක්‍රිස්ටලොයිඩ් වෙන්න පුළුවන්, කොලොයිඩ්ස් විතරක් වෙන්න පුළුවන්, සමහරට කොලොයිඩ්ස් නොදී ඕන්න ක්‍රිස්ටලොයිඩ්ම දෙන්නත් පුළුවන්. ඒක ඩිසයිඩ් කරන්න පුළුවන් මෙඩිකල් ටීම් එකට ඒ තත්ත්වයන්. මොකද මෙයාගේ අපි පැරාමීටර්ස් තව චෙක් කරනවානේ. දැන් යූරින් බ්ලඩ් චෙක් කරනවා, බ්ලඩ් කොච්චර මෙයාගේ ඇල්බියුමින් තියෙනවද කියන එක, ක්‍රියටිනින් තත්ත්වය, ඊට පස්සේ බ්ලඩ් කවුන්ට් වල තත්ත්වය,
මෙයාගේ CRP යනම් මනම් ওই කතන්දර ඔක්කොම ඩිසයිඩ් කරලා අපිට කියන්න පුළුවන් මෙයාගේ ඊළඟට කොලොයිඩ්ස් පටන් ගන්නවද ක්‍රිස්ටලොයිඩ් පටන් ගන්නවද කොලොයිඩ් ක්‍රිස්ටලොයිඩ් යනවද කියන එක මෙඩිකල් ටීම් එකත් එක්ක කතා කරලා ඒක ඩිසයිඩ් කරගෙන ඉතින් එහාට මැනේජ්මන්ට් එක කරගන්න බෑ. හැබැයි පළවෙනි පැය 24න් අපි රිකවර් කරගන්නවා මෙයා ෂොක් එකකට යන එක. මොන ෂොක් එකක්ද? හයිපොලිමික් ෂොක් එකට යන එක රිකවර් කරගන්නවා. හයිපොලිමික් ෂොක් එක නවත්තගත්තට මෙතනින් එහාට කම්ප්ලිකේෂන් නවතින්නේ නැහැ. දැන් කම්ප්ලිකේෂන් පටන් ගන්න ගන්නවා. විශේෂයෙන්ම මූණ, බෙල්ල, පපුව. මූණ, බෙල්ල, පපුව පිච්චිලා එනවනම් ලොකු රිස්ක එකක් තියෙනවා ලැරින්ජල් ඉදීම වලට. ලොකු රිස්ක එකක් තියෙනවා ලැරින්ජල් ඉදීම වලට. මේ වගේ පේෂන්ලා ගේ එයාවේ පේටන්සි එක පවත්වා ගැනීම සහ ඇඩික්වේට් ඔක්සිජන් ලබා දීම වැදගත්. සමහර වෙලාවට ෆේස්, නෙක් එක සහ චෙස්ට් එක පිච්චිලා එන අය සමහර අවස්ථාවලදී එහෙම ටියුබ් කරගන්න අවස්ථා තියෙනවා. මොකද හේතුව ඩැමේජ් එක වැඩි නම් ඊළඟට ලැරින්ජල් ඉදීම ආවොත් මොකද වෙන්නේ? එයාවේක ඔබස්ට්‍රක් වෙනවා. එයාවේක ඔබස්ට්‍රක් වුණොත් ඊළඟ ටියුබ් දාගන්න බැරි වෙනවා. සමහර අවස්ථාවල එනකොටම පේෂන්ව ටියුබ් කරගන්න. ඒක ක්‍රිටිකල් මැනේජ්මන්ට් ටීම් එක බලලා කරගන්න. කොහොමද බර්න් පේෂන් කෙනෙක් සාමාන්‍ය පොඩි හොස්පිටල් එක මැනේජ් කරගන්නේ? يعني ෆේස් බර්න් මෙයා එලා පිච්චලා ආවට පස්සේ සාමාන්‍ය හොස්පිටල් එක මැනේජ් කරගන්න අනිවාර්යෙන් ලොකු හොස්පිටල් එකට යවනවා. ලොකු හොස්පිටල් එකේ වෙනම ක්‍රිටිකල් මැනේජ්මන්ට් ටීම් එකක් ඉන්නවා. අද ක්‍රිටිකල් මැනේජ්මන්ට් ටීම් එක ඩිසයිඩ් කරගන්නවා මෙයා ටියුබ් කරගන්න පේෂන්ට් කෙනෙක්ද නැත්නම් මෙයා සාමාන්‍ය විදිහට ඔක්සිජන් දීලා මැනේජ් කරගන්නද කියලා. මොකද මෙයාගේ එක්ස්පීරියන්ස් එක පේෂන්ට් ගේ බර්න් වෙලා තියෙන විදිහ අනුව ඩිසයිඩ් එකක් ගන්න පුළුවන්. හරි. එතකොට මෙයා ඔක්සිජන් එක සාමාන්‍ය ඔක්සිජන් එකත් එක්ක ඉන්නවද ටියුබ් කරනවද කියන එක තීරණය කරගන්න පුළුවන්. සහ අපිට ඉන් ඇඩ්වාන්ස් මෙයාට එන්ජී ඇඩ්මිනිස්ටර් කරගන්න පුළුවන්. හේතුව තමයි ලැරින්ජල් ඉදීම ආවොත් ඊළඟට ඉසොෆැගල් ඉදීම එකක් එන්න පුළුවන්. හරි. ඉසොෆැගල් ඉදීම එකක් ආවොත් ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? මෙයාට ගිල ගන්න බැරි වෙනවා. දැන් ලොස් වෙලා තියෙනවා ලොකු ප්‍රෝටීන් එකක්. ප්‍රෝටීන් එක කියන්නේ හැම ගිහිල්ලානේ. හැම ගිහිල්ලා කියන්නේ ප්‍රෝටීන් ගිහිල්ලා. ලොස් වෙලා තියෙනවා මේ ටික ආපහු හදා ගන්න ඕනේ. මසල් ගිහිල්ලා තියෙන්න පුළුවන්. මේ ටික ආපහු හදා ගන්න ඕනේ. මේ ටික හදා ගන්නම් මෙයාට මොකද කරන්න ඕනේ? හොඳ නියුට්‍රිෂන් එකක් දෙන්න ඕනේ. හොඳ නියුට්‍රිෂන් එකක් දෙන්න ඕන නම් මෙයාට දැන් මෙහෙමයි. සමහර වෙලාවට එන්ජි දාන්න බැරි නම් අපිට වෙන ප්‍රොසීඩියුර් වලට යන්න වෙනවා. හැබැයි බර්න් වෙලා තියෙනකොට වෙන ප්‍රොසීඩියුර් යන්න ප්‍රශ්න තියෙනවා. මොකද ආය සර්ජරියක් කරනවා කියලා කියන්නේ දැන් බඩ ආරමේ පිච්චිලා තියෙනවා. අපි හිතමු අපි ජුජුනොස්ටොමියක්, කයිලොස්ටොමියක් හෝ හරි ගැස්ට්‍රොස්ටොමියක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් කරන්න බෑ. මේ පිච්චිලා තියෙන නම් කරන්න බෑ. එතකොට තව කම්ප්ලිකේෂන්. එහෙනම් ඊට වඩා වඩා ලේසි එන්ජී එකක් දාගන්න එක. ඒතර සමහර අවස්ථාවලදී මූලික අවස්ථාවේදී ඩිෂන් එක හම්බෙන්න පුළුවන් එන්ජී එකක් දාගන්න. විශේෂම ඔයගොල්ලෝ බලන්න මේ මූණ, බෙල්ල සහ චෙස්ට් එක පිච්චිලා එන අයගේ එන්ජී එක දාගැනීමේ අවශ්‍යතාවය සමාට මත වෙන්න පුළුවන්. ඒකන අදහසක් තියාගන්න. හරි. මොකද මෙයාට ඇඩික්වේට් න්ියුට්‍රිෂන් එක අපිට ඊළඟට දෙන්න වෙනවා. රයිට්. පළවෙනි පෑය 24න් ඉවරයි මෙයාගේ හයිපොලිමික් ප්‍රශ්නේ. ඊළඟ පෑය 24න් නම් පටන් ගන්නවා මෙයාගේ ඊළඟ ෂොක් එක. මොන ෂොක් එකද? ඊළඟ ෂොක් එක. හයිපොලිමික් ෂොක් එක නම් ඉවරයි. ළඟට පෑය 24න් පස්සේ හයි රිස්ක් එක. මොකද්ද? හයිම රිස්ක් එක. මොකද ෂොක් එක? සෙප්ටික් ෂොක් එක. ඕකෙන් තමයි ලෙඩ මැරෙන්නේ. බර්න් පේෂන්ලා ගොඩක් මැරෙන්නේ හයිපොලිමික් ෂොක් එකෙන් නෙමෙයි සෙප්ටික් ෂොක් එකෙන්. ඒ කියන්නේ ඊළඟට ස්කින් එක නෑ, මංකෝ එපිඩර්මිස් එක නෑ. හොඳටම ඕපන් වෙනවා බැක්ටීරියා වලට. විශේෂ මැනරොබික් ඇනරොබික් බැක්ටීරියා එනවා. ඇනරොබික් බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නවත්තන්න නම් මොකද්ද කරන්න වෙන්නේ? ඒකට ට්‍රීට්මන්ට් එකක් ඉස්සෙල්ලාම කරන්න වෙනවා. මොකද්ද ට්‍රීට්මන්ට් එක? එනරොබික් නවත්තන්න. ටෙටනස්. ටොක්සොයිඩ් එක ගහන්න වෙනවා.
හරි එතන බර්න් එන පේෂන් ලගේ ටෙටනස් එක ගහන්න වෙනවා. හේතුව තමා අභ්‍යන්තරයේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වෙලා මෙයාට ටෙටනස් හැදෙන්න පුළුවන්. හරි අපි හිතන්නේ ටෙටනස් හැදෙන දැන් අපි ගොඩක් අය අදහස තියෙන මොකක් හරි උන්දෙන් ඇනුනහම කියලා. හරි මෙයාගේ ටෙටනස් එක හැදෙන්න පුළුවන් ඉරබිට් නිසා, ක්‍රියාකාරීත්වය නිසා ටෙටනස් හැදෙන්න පුළුවන්. ටෙටනස් වැක්සින් එක නිසා මේගොල්ලන්ට දෙනවා. හරි ඊට පස්සේ මෙයාගේ දැන් ඉනිෂියල් එකේ අපි මෙයාව කෝස් දාලා රැප් කරලා වැහුවානේ. ඩෝක හැමදාම තියන්න බෑ, ඩ්‍රෙසින් තියන්න බෑ, ඩ්‍රෙසින් මාරු කරන්න ඕන. අපි ඩ්‍රෙසින් එක මාරු කරන්න ඕන. ඩ්‍රෙසින් එක මාරු කරනවා කියලා කියන්නේ හැම නැහැ. දැන් මොකද වෙන්නේ අපිට? එක්කම යාට ආර්ටිෆිෂියල් හැමක් දාන්න වෙනවා. ආර්ටිෆිෂියල් හැමක් දානවා නම් ආර්ටිෆිෂියල් හමක් දානවා නම් අපිට ආම ගණ්ඩ වෙන්නේ කාගෙන්ද? මෙයාගෙන්මයි. එහෙනම් TBS එක අපි හිතමු 30ක් වෙලා එක්කෙනෙක් ආවා කියලා. TBS එක 30ක් වෙලා ආවා. කීයක් ඉතුරුයිද? 70ක් ඉතුරුයි. දැන් ඔය 30 වහන්ඳ 30ක් හොයාගන්න එපා. 30 හොයාගන්න වෙන්නේ කාගෙන්ද? තිහේ ඔයා ගන්න වෙන්නේ ආපහු එයාගෙම තමයි. දැන් මොකද වෙන්නේ? TBS එක 30ක් කියලා ආපේජන් කෙනෙක්ගේ අපි හමක් අලුතෙන් දාන්න ගියොත් එහෙම මෙයාගේ තව 30ක් ගලවලා ගන්න වෙනවා. දැන් එතකොට මෙයාගේ තව 30ක් ගලවලා ගත්තාම කීයක් මෙයාගේ හම නැද්ද දැන් ආපහු? ඇත්තටම හම කීයක් නැතිලද? මෙයා 60ක් නැහැ. ඌව තමයි තියෙන ප්‍රශ්න. 30 වහන්න 30ක් මෙහෙන් ගලවනකොට 60ක් නැහැ. 40යි තියෙන්නේ හරියට. හරි. එන්ස අපි ඉනිෂියල් ස්ටේජ් වල ස්කින් ග්‍රාෆ්ට් වල දඩස් කාලා යන්නේ නැහැ. හරි. මොකද අපි ගන්න තැන් අපිට ෂුවර් නැහැ. මොකද එව්වත් සමහර ලාට 12 3ක් යනකොට හම සවුත් වෙන්න පුළුවන්. බර්න් එකක් නිසා. ඒ නිසා ඉනිෂියල් ස්ටේජ් එක අපිට ග්‍රාෆ්ට් එකක් කරගන්න අවස්ථාවක් නැහැ. හැබැයි ග්‍රාෆ්ට් එක නොකර මෙයා සාමාන්‍ය විදිහට නිකන් තිබ්බොත් මොකද වෙන්නේ? මෙයා බැක්ටීරියා වලට එක්ස්පෝස් වෙනවා. අනික මෙයාගේ ෆ්ලූයිඩ් ලොස් එක නේන වෙනවා. අනික මෙයාගේ හීට් ලොස් එක වෙනවා. මේ ප්‍රශ්න නිසා මෙයාගේ ඇතුලේ මෙටබොලික් වෙනස් වෙනවා. ඇතුලේ මෙටබොලික් වුණොත් මෙයා ඩෙත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේකට ගැළපෙන ඩ්‍රෙසින් එකක් ගන්න ඕනේ. ඒතකොට ලෝකේ දැනට මේ සම්බන්ධයෙන් ඩ්‍රෙසින්ස් ගොඩක් තියෙන අතරින් ලංකාවේ පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එක තමයි ඇක්ටිකෝට් එක. ඇක්ටිකෝට් කියන රෙසින් එක. ඇක්ටිකෝට් කියන රෙසින් එක සාමාන්‍යයෙන් ඔය 10 10 කෑලි 10 20 කෑලි වගේ එන්නේ සෙන්ටිමීටර්. ඒකක් ඔය 5000ක් විතර මම හිතන්නේ දැන් ගණන්. ඒක ඇක්ටිකෝට් කෑල්ල. හරි. බොඩි සේපස් එක 30ක් විතර වෙලා ආව පේෂන් කෙනෙක්ගේ ඇක්ටිකෝට් එක දාන්න ගියොත් එහෙම, හරි ඇක්ටිකෝට් එක දාන්න ගියොත් එහෙම කෑලි දාන්න වෙයි 10ක් පාන. හරි. ඒතකොට එකක් රුපියල් 5000ක් විතර වෙනවා. ඒතර එක එක පාරක ඩ්‍රෙසින් එක දාන්න එයාට ඇක්ටිකෝට් දාගන්න 75000ක් විතර වගේ යනවා. ලක්ෂයක් විතර යනවා. සමහරු වෙනවා ගිනි තියාගෙන යනවානේ. කෙරසින් පෙට්‍රල් ගිනි තියාගෙන එනවා. වැඩේ කියන්නේ ගිනි තියාගත්තら මැරනවාද? ගිනි තියාගත්තら මැරෙන්නේ නැහැ. හරිද? ගිනි තියාගත්තら මැරෙන්නේ නැහැ. ඔය ඉතාමත් කලාතුරකින් නම් ගින්නෙන් මැරෙන්නේ නැත්තම් මැරෙන්නේ නැහැ. ගිනි තියාගම නිමනවා. ගිනි තියාගන්නේ තරහට නිමනවා. නිමලා ඔක්කොම කරලා හොස්පිටල් එකට අරන් එනවා. හොස්පිටල් අරන් ආවිල්ලා අර කැක්කුමයි ඔව්වයි එක්ක දවසක් විතර නම් මොකද වෙන්නේ? අර මේකත් ගිහිල්ලා දැන් මොකද වෙන්නේ? ජීවත් වෙන්න ආසාව එනවා. අපි ගොඩක් වෙලාවට ඔක් කරගන්නේ ඔය ඒ වෙලේන තරහටනේ කරගන්න. ජීවත් වෙන්න ආසාව වෙනවා දවස් දෙකකින් කර. දැන් හරි. හරි ජීවත් වෙන්න ආසාව ආවා කියන්නේ. දැන් මොකද? බොඩි සර්ෆස් ඒරියා 40ක් විතර ගිහිල්ලා. දැන් මොකද වෙන්න ඕනේ? හරි ගලවනවානේ පළවෙනි රෙසින් එක. ගලවලා දැන් හොයන් දෙනවා මොනවද? ඇක්ටිකෝ. දැන් ඇක්ටිකෝට් වෙනකොට දැන් රුපියල් ලක්ෂයක් විතර ඕනේ. දැන් මොකද වෙන්නේ?
මිනිහට ආපහු ගිනි තියාගන්න හිතනවා. මොකද එක ඩ්‍රෙසින් එකකට දාගන්න රුපියල් ලක්ෂයක් විතර එනකොට සාමාන්‍ය ඇක්ටි කෝට් එකක් දවස් 3ක් 5ක් අතර දවසක් තියාගන්න. 3 to 5 days වලින් ඇක්ටි කෝට් එක මාරු කරන්න ඕන. මේකට ගැලපෙනම ඩ්‍රෙසින් එක ඇක්ටි කෝට් එක වෙනව දාලා හරියන්නේ නැහැ. මොකද බැක්ටීරියා එක්ස්පෝස් වෙනවා. ඇක්ටි කෝට් එකෙන් තමයි ওই මොයිස්චර් එකයි බැක්ටීරියා කවර් එකයි දෙකම තියෙන්නේ. බැක්ටීරියා කවර් එකක් තියෙනවා, මොයිස්චර් එකක් තියාගන්න. ওই දෙකම තියාගන්න. එතකොට මොකද වෙන්නේ? දවස් 5කට රුපියල් ලක්ෂයක් කියලා ගන්න. දැන් විශේෂම ඔය ලංකාවේ ගොඩක් ගිනි තියාගන්නේ අඩු අධ්‍යාපනය ලබාගත්ත සහ අඩු ආදායම්ලාභී. ගොඩක් වෙලාට ගිනි තියාගන්නේ ඒගොල්ලෝ. අඩු අධ්‍යාපනයක් ලබාගත්ත සහ අඩු ආදායම්ලාභී තමයි ගොඩක් වෙලාට ගිනි තියාගන්නේ. හරි, මැරෙන්න ඕන අනික කවුරුද මැරෙන්නේ නැහැ. මේගොල්ලන්ගේ ප්‍රශ්න තියෙන්නේ ඒ වගේ කෙනෙක් මේ වගේ ප්‍රශ්නක පැටලුනාම එයා මැරි මැරි ජීවත් වෙනවා. ඇයි? දාගන්න බෙහෙතකුත් නැහැ. ඒ වුණාට ජීවිත අපේක්ෂාවක් තියෙනවා. ඉතින් ඒ ඩ්‍රෙසින්ස් හරියට දාගන්න බැරි විශේෂයෙන් දැන් මේවා රජයේ රෝහල්වල නැහැ. හොයාගන්න නැහැ. ඒ කියන්නේ එහෙම සම්පූර්ණයෙන් දාන්න තරම් ඩ්‍රෙසින් රජයට දෙන්න විදිහක් නැහැ. ගොඩක් වෙලාවට මෙයා බාහිරින් තමයි ගෙන්න ගන්න වෙන්නේ. ඉතින් මොකද වෙන්නේ? දාගන්න වෙන්නේ. ඊළඟට මොකද වෙන්නේ? එක්ස්පෝස් වෙනවා ඉන්ෆෙක්ෂන් වලට. ඉන්ෆෙක්ෂන් එක්ස්පෝස් වෙනවා, නවත්ත ගන්න බෑ. එක්ස්පෝස් එක බ්ලඩ් ස්ට්‍රීම් එකට යනවා, සිස්ටීමික් වෙනවා, ඊළඟට සෙප්සිස් වෙනවා. සෙප්සිස් වෙලා කොච්චර ඇන්ටිබයොටික් දුන්නත් රිකවර් කරගන්න බෑ, අමාරුයි. ඔය සෙප්සිස් එක වැඩි වෙන වැඩි වෙන වැඩි රිකවර් කරගන්නවා. මොකද ඕගන් වලට යනවා, ලංග වලට යනවා, කිඩ්නි වලට යනවා, ලිව වලට යනවා, ස්ප්ලීන් වලට යනවා, පැන්ක්‍රියස් අනම්මනම් ඒව ඔක්කොට යනවා. වයිට් ලෝගන් වලට ගියාට පස්සේ සෙප්ටික් එක මල්ටි ඕගන් ෆේලිය වෙනවා, ඊළඟට සෙප්ටික් ෂොක් වෙනවා, පේෂන් ඩෙත් වෙනවා. ඉතින් ඔය ගිනි තියාගන්න පුළුවන් තරම් අවශ්‍යම දේ තමයි ඒ ගිනි තියාගන්න තත්ත්වය නවත්තන එක. මොකද ගිනි තියාගත්තා කියලා මැරෙන්නේ නැහැ, දුක් ඉඳලා මැරෙන්නේ. ඒකයි වැඩේ. ගිනි තියාගත්ත දැකලා තියෙනවානේ බර්න් වෙච්ච අය, ගිනි තියාගත්ත අය මාව බේරගන්න කියලායි කියන්නේ. හරි, එතකොට ප්‍රශ්නේ ඕකයි. හරි, එහෙනම් ඊළඟට අපිට ඊළඟ 24න් පස්සේ අපිට පටන් ගන්න වෙනවා මෙයාගේ සෙප්සිස් වෙන එක නවත්ත ගන්න. එතකොට සෙප්සිස් වෙන එක නවත්ත ගන්න අපි සාමාන්‍ය මැනේජ්මන්ට් එක දන්න මැනේජ්මන්ට් එක සෙප්සිස් වෙන එක සෙප්සිස් මැනේජ්මන්ට් එක අපිට යන්න වෙනවා. ඒ කියන්නේ හීමොඩයිනමික් ස්ටේබිලිටි එක තියාගන්න ඕනේ, මෙයාගේ ෆීවර් මොනිටර් කරන්න ඕනේ, යුරින් අවුට්පුට් මොනිටර් කරන්න ඕනේ, අද වයිටල් පැරාමීටර්ස් රෙස්පිරේටරි පල්ස් බීපී නම් අපි හීමොඩයිනමික් ස්ටේබිලිටි එක ගන්න ඕනේ. අනික වයිටල් ටික චෙක් කරන්න ඕනේ, මෙයාගේ කොන්ෂස් ලෙවල් බලන්න ඕනේ. මොකද සෙප්ටික් එනකොට ලෙඩ්ඩුන්ගේ කොන්ෂස් ලෙවල් ඕල්ට වෙනවා. සමහරට ෆීව එකක් ප්‍රසන්ට් වෙන්නේ නැහැ. හයිපොතර්මියා දෙකම නැහැ. මෙයාගේ කොන්ෂස් ලෙවල් එක ඕල්ට වෙනවා. ඒ ඊළඟ අදහස තමයි සෙප්සිස් කියනකොට මෙයා සාමාන්‍ය පුද්ගලෙක් සෙප්සිස් කියනකොට මොනවද පෙන්වන ක්‍රයිටේරියා එව්වා මේ පේෂන්ගේ එනවද කියන එක අපිට බලන්න වෙනවා. යුරින් අවුට්පුට් දැන් වයිට් ලෝගන් ෆේලිය එන මල්ටි ඕගන් ෆේලිය එනකොට යුරින් අවුට්පුට් කියන එක මාරයි ඉම්පෝර්ටන්ට්. සෙප්සිස් වෙනකොට මොකද වෙන්නේ? යුරින් අවුට්පුට් අඩු වෙනවා, බීපී ඩ්‍රොප් වෙනවා, පල්ස් රේට් වැඩි වෙලා පල්ස් රේට් අඩු වෙනවා, රෙස්පිරේටින වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්, හයිපතෝමියා හෝ හයිපෝතෝමියා ওই දෙකම වෙන්න පුළුවන්, ওই දෙකම වෙනවා. ට්‍රැකිප්නියා බ්‍රැඩිප්නියා වෙන්න පුළුවන්, හයිපතෝමියා හෝ හයිපර්තර්මියා වෙන්න පුළුවන්. ඉස්සෙල්ලාම ට්‍රැකියක් යනවා, පස්සේ බ්‍රැඩියක් යනවා, බීපී ඩ්‍රොප් වෙනවා, යූරින් අවුට්පුට් අඩු වෙනවා. ඔය ටිකෙන් තමයි අපිට සෙප්ටික් එක හඳුන ගන්න වෙන්නේ. සෙප්ටික් ෂොක් වෙනකොට අර ට්‍රැකිය ගියපු හාර්ට් රේට් එක බ්‍රැඩියට බහිනවා, බීපී ඩ්‍රොප් වෙනවා, ඕන අවස්ථාවේදී ෂොක් වෙලා යනවා. එතකොට ඊළඟ කාරණේදී ඔය ෂොක් මැනේජ්මන්ට් එක, ඒ කියන්නේ මෙයාගේ සෙප්සිස් නොවි බලාගන්න කතන්දර ටික බලාගන්න. ඒ බලාගන්නකොට ඉන්ටේක් එක හරියට තියාගන්න ඕනේ. මෙයාගේ
න්ියටිෂන් ඩමිනිස්ට්‍රේෂන් හරිට තියාගන්න විශේෂම ඇල්බියමින් ඉන්ටේක දෙන්න ඕන. ඒ කියන්නේ මේකල රජිමයක් කම්බේනවා. දැන් මේ දවසකට බිත්තර මෙච්චරක් ගන්න කෝරල් ඉන්ටේක එකක් දෙනවා. ඊට මතර අයිවී ඇඩමිනිස්ට්‍රේෂන් එකක් ඕන්නම් අයිවී ඇඩමිනිස්ට්‍රේෂන් එකක් දෙනවා. ඒ ටික මැනේජ් කරගන්න ඕන. දැන් කොහොම තියෙනකොට සමහර වෙලාවට විශේෂයෙන්ම මේ පාර්ෂල් තික්නස් වලදී, පාර්ෂල් තික්නස් වලදී අත්වල දැන් ලිම්බ වල අපර් ලිම්බ වෙන්න පුළුවන්, ලෝවර් ලිම්බ වෙන්න පුළුවන්, එහෙම ට්‍රංක් එකේ වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ සර්කියුලර් බර්න් එක වෙනවා නම්, ඒ කියන්නේ සම්පූර්ණ වටේම, ගොඩක් වෙලාවට මේ සම්පූර්ණ වටේම වගේ වෙනවා නම් සර්කියුලර් බර්න් එකක් වෙලා තියෙනකොට ස්කාස් හැදෙනවා. සර්කියුලර් බර්න් එක නෙමෙයි, ඕනම එකක ස්කාස් හැදෙනවා. සම්පූර්ණ වටේම සිද්ධ වෙලා තිබොත් ඒ වටේටම ස්කාස් හැදෙන්න ගන්නවා. ඔය වටේටම ස්කාස් හැදුනොත් අතක් ගත්තොත් එහෙම, ඔය දැන් මෙහෙම අත තියෙනවා කියලා දන්නවා. මේ බර්න් එක මෙහෙම වෙලා තියෙනවා කියලා දන්න වටේටම මේක ස්කාස් හැදිලා මේ ස්කාස් මේ වටෙන් අත ඔ කකුල් ටර්නික් කරනවා. අත කකුල වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ට්‍රංක් එක වෙන්න පුළුවන්. මෙයා ටර්නික් කරනවා. මෙයා ටර්නික් කරොත් මොකද වෙන්නේ? ටර්නික් කරොත් මොකද වෙන්නේ? ස්කාස් නිසා බ්ලඩ් සප්ලයි කට් ඔෆ් වෙනවා. ඒ කියන්නේ මෙයා ටර්නික් කරනවා ආටරි සහ වේන් බ්ලොක් කරනවා. විශේෂයෙන්ම ආටරි ටර්නික් කරපු ගමන් පහට බ්ලඩ් සප්ලයි කට් ඔෆ් වෙනවා. බ්ලඩ් සප්ලයි කට් ඔෆ් වෙලා මොකද වෙන්නේ? පහළට ලැබෙන බ්ලඩ් සප්ලයි එක නැවතිලා මෙවැනි නෙක්‍රෝස් වෙන්න පුළුවන්. ඊළඟට එන ප්‍රශ්නේ මේක නෙක්‍රෝස් වෙන්න පුළුවන්. තව විශේෂයෙන්ම දැන් මම කිව්ව නේද මේ චෙස්ට් එක නෙක් එක හරියේ මේ වගේ බර්න් එකක් වුණොත් මේ වගේ ස්කාස් හැදෙනවා. මේවා ස්කාස් හැදුනොත් මෙයා ටර්නික් කරනවා කොහෙද? රෙස්පිරේටරි ට්‍රැක් එක ටර්නික් කරනවා. ඒ කියන්නේ අපේ රෙස්පිරේටරි ට්‍රැක් එක මෙයා ටර්නික් කරනවා. අපේ රෙස්පිරේටරි ට්‍රැක් එක ටර්නික් කරොත් දවස් දෙකක් තුනක් යනකොට මොකද වෙන්නේ? අර ඉදීමා එක කතන්දරේ හරි ඉදීම කතන්දරෙත් වෙන්න පුළුවන්. පිච්චිලා තිබ්බොත් මොකද වෙන්නේ? ඒක නිසා ස්කාස් හැදිලා රෙස්පිරේටරි ඩිප්‍රෙස් වෙන්න පුළුවන්. ඒනිත සාමාන්‍යයෙන් ඔය පාර්ෂල් තික්නස් එකක් වගේ තියෙනකොට අපි බලනවා ස්කාස් අයින් කරන්න. හරි, ස්කාස් අයින් කරන්න බලනවා. එහෙම නැත්නම් ඒ ස්කාස් අයින් කරන ගමන් සමහර වෙලාවට ඔය පාර්ෂල් තික්නස් බර්න් එක ෆුල් තික්නස් කරනවා. පාර්ෂල් තික්නස් බර්න් එක ෆුල් තික්නස් කරන්න පුළුවන්. ඒක බලලා තමයි කරන්නේ. ඒක මොකද සමහර ස්කාස් අයින් කරනකොට මේක ෆුල් තික්නස් වෙනවා. හරි, පාර්ෂල් තික්නස් අයින් කළා ෆුල් තික්නස් වුණොත් ෆුල් තික්නස් වල ඔය විදිහට ස්කාස් නැහැ. මොකද ෆුල් තික්නස් එකේ ඕපන් වෙන්නේ මොකද්ද? මසල් ලේයර් එක ඊළඟට ඕපන් වෙන්නේ. එතනදී ස්කාස් ෆෝම් වෙන්නේ නැහැ. එතකොට සමහර වෙලාවට ඔය පාර්ෂල් තික්නස් තියෙන එක ෆුල් තික්නස් කරනවා. එහෙම නැත්නම් ඔය ස්කාස් ටික අයින් කරනවා. හරි, ඔය ස්කාස් අයින් කරන සර්ජරියට කියන ස්කැරටොමි කියලා කියන්නේ. පොඩ්ඩක් නිකන් වීඩියෝස් බලන්න මේ YouTube එකේ මේ ස්කැරටොමි කරන්න කොහොමද කියලා. ස්කාස් ටික අයින් කරන එක තමයි කරන්නේ. මේ සමහරලාට පාර්ෂල් තික්නස් තියෙන එක ෆුල් තික්නස් වෙනවා මේ නිසා. රයිට්, ෆුල් තික්නස් වෙනවා. දැන් ෆුල් තික්නස් එකක් වගේ වුණොත් එහෙම අපි ෆුල් තික්නස් අපි නම් ෆුල් තික්නස් ම අපිට ආවා කියලා එක්ක අපි මේ ස්කාස් අයින් කළා ෆුල් තික්නස් කරාම නැත්නම් ෆුල් තික්නස් එකක් ආවා. ගොඩක් කෙනාට ලංකාවේ ෆුල් තික්නස් එකක් ආවොත් මේවට ඇක්ටිකෝඩ් තියලා වැඩේ කරන්න අමාරුයි. මොකද ඇක්ටිකෝඩ් කියන එක ලොකු තික්නස් එකක් නෑ. ඒ ඩ්‍රෙසින් එකේ යම් කිසි පොඩි තික්නස් එකක් තියෙන්නේ. ෆුල් තික්නස් එකක් තිබ්බොත් ඇක්ටිකෝඩ් එක දැම්මොත් ඒක මේ එන්නේ නෑ, වහන්න බෑ මේක හරියට. ඒ නිසා ගොඩක් වෙලාවට ෆුල් තික්නස් වගේ තියෙන එකට අපි පාවිච්චි කරනවා SSG එක.
SSD එක. SSD කියන්නේ මොකද්ද? සිල්වර්, සල්ෆර්, ඩයසින් මේක අපි සාමාන්‍යයෙන් දන්න සුදු පාට මේ රෙසින් එකනේ. ඒක ෆුල් තික්නස් එකට දාලා ඒකෙන් වහනවා. හරි? ෆුල් තික්නස් එකට දාලා ඒකෙන් වහනවා. පාර්ෂල් තික්නස් එක තිබ්බොත් අපි ඇක්ටි කෝට් එක තියලම වහනවා. මොකද ඇක්ටි කෝට් එකේ SSG එකට වඩා හොඳ ආරක්ෂාවක් තියෙනවා. එකක් එයාට ඇබ්සෝබ් කරගන්න පුළුවන් ෆ්ලුයිඩ්, අනික එයාගේ බැක්ටීරියල් කවරේජ් එකක් තියෙනවා. SSG වල බැක්ටීරියල් කවරේජ් එකක් තියෙනවා. හැබැයි අරතරම් අර ෆ්ලුයිඩ් මැනේජ්මන්ට් එක සම්බන්ධයෙන් එයාගේ ලොකු දායකත්වයක් ගන්න අමාරුයි. මෙයා බැක්ටීරියල් සිල්වනේ, සිල්වනේ, සිල්ව නිසා දැන් ඇක්ටි කෝට් එකේ තියෙන සිල්ව. එතකොට සිල්ව නිසා එයා බැක්ටීරියල් කවරේජ් එකක් දෙනවා. නමුත් අර ඇතුලේ එන ඉන්ෆ්ලමේෂන් එකෙන් එන ෆ්ලුයිඩ්ස් ඒව ඇබ්සෝබ් කරගෙන ඒව එළියට දාගන්න කතන්දර ඒව ටිකක් අමාරු වෙනවා. ඒ නිසා තමයි දැන් ඉස්සර SSD දැනුත් SSD පාවිච්චි කරනවා. හැබැයි බෙටර් ඇක්ටි කෝට් එකක් වගේ බෙටර්. ඉතින් අපි ෆුල් තික්නස් එකකට ගොඩක් වෙලාවට SSD තමයි භාවිතා කරන්නේ. ඔක පාර්ෂල් තික්නස් එකක් වුණොත් එහෙම අපිට පාවිච්චි කරන්න පුළුවන් ඇක්ටි කෝට්. දැන් මෙයාගේ මේ ඉනිෂියල් මැනේජ්මන්ට් එක ඉවර වුණාට පස්සේ මෙයාගේ දැන් ක්‍රොනිකලි මැනේජ්මන්ට් එකට යනකොට ඉතින් අපි අර ස්කා සයින් කර කර ස්කා සයින් කර කර මෙයාගේ සමහර දැන් මේ බර්න් එකත් එක්ක ඊළඟට මොකද වෙන්නේ? අතපය කන්ස්ට්‍රික් වෙලා ඇඹරිලා විකෘති වීම වෙනවා. එතකොට ඒ විකෘති වීම වෙනවා ප්ලාස්ටික් සර්ජරිස් කරන්න වෙනවා. එතකොට ඒ ප්ලාස්ටික් සර්ජරි කරනකොට සමහර වෙලාවට මම අර කිව්ව ස්කින් ග්‍රාෆ්ට් කරන්න වෙනවා. සුපර්ෆිෂියල් ස්කින් ග්‍රාෆ්ට් කරන්න වෙනවා. එතකොට සුපර්ෆිෂියල් ස්කින් ග්‍රාෆ්ට් කරන්න නම් අපේ ඇඟේ බර්න් පර්සන්ටේජ් එක 50 50 60 අඩු වගේ එක තියෙන්න ඕනේ. මොකද එතනින් එහාට පේෂන්ට් ඇඟේ 60න් එහාටත් තිබ්බොත් එහෙනම් මොකද වෙන්නේ? ස්කින් ග්‍රාෆ්ට් එකක් ඉතින් එකපාර කරන්න වෙන්නේ නැහැ. ටිකක් ගන්නවා ග්‍රාෆ් කරනවා. හරි? ආය ටිකක් ගන්නවා ආය ග්‍රාෆ් කරනවා. ආය ටිකක් ගන්නවා ආය ග්‍රාෆ් කරනවා. ඉතින් ওই කාලය තුළ ඕනෑම අවස්ථාවකදී රිස්ක් එකක් තියෙනවා මොකේදද? මෙයාව ඉන්ෆෙක්ෂන් වල එක්ස්පෝස් වෙලා සෙප්ටික් වෙන්න. එහෙමනම් මෙයාගේ සෙප්ටික් ෂොක් එකකට යන්න පුළුවන්. රයිට්? ඉතින් ඔය මැනේජ්මන්ට් එක ඊළඟට අපි කරගෙන යන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ බලන්න ඕනේ ප්ලාස්ටික් මැනේජ්මන්ට් එකත් එක්ක මෙයාගේ කොහොමද නැති වෙලා ගිය පටක ටික ආපහු එන්න ගන්නද හැම බද්ධ කරනෙව්වා. ඊට පස්සේ ක්ලැප් දාන ඒවා කරන්න පුළුවන්. එදෙනින් එහාට ඒ මැනේජ්මන්ට් එක යන්න ඕනේ. හරි? න්‍යූට්‍රිෂන් එක තියාගන්න ඕනේ. රයිට්? ඩ්‍රෙසින් ටික අවශ්‍ය විදිහට චේන්ජ් කරගන්න ඕනේ. රයිට්? ඔන්න ඔය කතන්දරත් එක්ක අවසානට පේෂන්ට් සම්පූර්ණයෙන්ම ස්කින් ග්‍රාෆ් කරන් දෙනු අන්තිමටම සම්පූර්ණ ස්කින් ග්‍රාෆ් කරලා ඉවරනට පස්සේ ඉතින් ඔය පේෂන් රිකවර්. එතකන් ඔය පේෂන් හැම වෙලේම රිස්ක් එකක් තියෙනවා. හයි රිස්ක් එකක් තියෙනවා ඉන්ෆෙක්ෂන් වලට. රයිට්? හයි රිස්ක් එකක් තියෙනවා ඉන්ෆෙක්ෂන් වලට. ඔන්න ඕක තමයි සාමාන්‍ය බර්න් පේෂන් කෙනෙක් වුණාට පස්සේ තියෙන මැනේජ්මන්ට් එක.